ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම 18 වෙනි සංශෝධනය පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න ලැබීම සතුටක් කොට සලකනවා මීට කලින් කතා කරපු මා මිත්‍ර ගරු බැසිර රාජපක්ෂ මැතිතුමා කිව්වා අද ඓතිහාසික දිනයක් කියලා ඔව් ලෝකේ ඓතිහාසික දින හැදෙනවා ජයග්‍රහණ විසිනුත් ලෝකේ දින ඓතිහාසික වෙනවා शोचनीय तत्व निर्माण किरी में विष्णु दिन ऐतिहासिक अद ऐतिहासिक दिन अक्विन्नि ये शोचनीय ऐतिहासिक दिन ये अन्कवर अक्वत्व अपेरटे प्रजातंत्रवादे पौले सुसान भूमिये गिल्वा दमन दिने तमयद पौले प्रजातंत्रवादे प्रजा कलबल वेड़ने पा ප්‍රජාතන්ත්‍රවාදය පෞලේ සුසාන භූමියේ ගිල්වා දැමීම සඳහා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානයේ වූ පාර්ලිමේන්තුව කැරකෝප්පිය මධ්‍යස්ථානයේ බවට අද පත් වෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ කනත්ත බවට අද මේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වී තිබුණු පාර්ලිමේන්තුව තමයි අද ප්‍රජාතන්ත්‍රවාදයේ වලලා දමන කනත්ත බවට පත් වී තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව. ඔව්. ගරු ඔව්. කලබ මහතුරු කලබල වෙන එක පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කලබල විය යුතු නැහැ. ඔවුන්ට කලබල වීමකින් තොරව තමන්ගේ සුවපාසු ජීවිත ගත කරගන්න බැරි බව අප දන්නවා. එනිසා වුන් වඩාත් වැඩියෙන් කැමර දෙන ප්‍රමාණයට වඩාත් වැඩියෙන් සොරේ උස්සන්න කරන ප්‍රමාණයට ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින බවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සාතික කරලා තිබෙනවා. ඒ නිසා තව තවත් බෙරිහන් දෙන්න, තව තවත් කෑ ගහන්න ඒ මත පමණක්මයි ඔබගේ පැවැත්ම රඳා පවතින්නේ. ඔබේ දේශපාලන පැවැත්ම, ඔබගේ අනාගතය, ඔබේ දේශපාලන ගමන් මග, ඔබගේ මන්ත්‍රී ධූරය, ඔබගේ අමාත්‍ය ධූරය, ඔබගේ ආසන සංවිධායක ධූරය රඳා පවතින්නේ ඔබ මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් කෑ මොර දෙන ප්‍රමාණයට බෙරියන් දෙන ප්‍රමාණයට ඒක තේරුම් ගන්න පුළුවන් මහත්තුරුනි අපිට. ඒ නිසා මේ 18 වෙනි සංශෝධන මොනතරම් ප්‍රමාණයකට මේ ගරු ගාම්භීර ඇමතිවරු, මේ ගරු ගාම්භීර මන්ත්‍රීවරු ජනතාවගේ මහා අභිලාෂයන් නියෝජනය කරන්න 225 දෙනාගෙන් තේරිපත් වූ ආපු මන්ත්‍රීවරු සමහරවරු නීතිඥවරු සමහර අධිනීතිඥවරු සමහර මහාචාර්යවරු සමහර අය පෙරණිවමේ නායකින් සමහර අය දස්දුස්තරවරු මේ සියලු දෙනාට බද කේදණීය ඉරණමකට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ අන් කවරක් නිසා නොවේ මේ විවස්ථා සංශෝධනයේ තිබෙන ප්‍රතිවිපාක තමයි අද ඔබගේ මුවෙන් පෙන්눔 කරන්නේ මේ තේරුම් ගන්න පුළුවන් නියෝජක කතානායකතුමනි එනිසා අප කලබල විය යුතු නැහැ මේ බෙරියන් දීම පිළිබඳව මේ සද්දේ පිළිබඳ කලබල විය යුතු නැහැ තේරුම් ගන්න පුළුවන් ඒ තේරුම් ගන්න පුළුවන් විවෘත මනසකින් තමයි අපි සාකච්ඡා කරන්නේ ඒ තේරුම් ගන්න පුළුවන් විවෘත මනසකින් තමයි අපි කතා කරන්නේ ඔබ සමග මා පැටලෙන සූදානම් නැ ඔබ විශේෂයෙන්ම ඔවුන් සමග පැටලෙන්න අදහසක් නැ මාට තිබෙන ඔවුන් පිළිබඳව අනුකම්පා සහගත දැක්ම පමණක්මයි ඒ ඊට අමතරව මට යමක් නැ ගරු රාජසේනත් මන්ත්‍රීතුමා ඔබගේ ඔබ පිළිබඳ ඔබ දේශපාලන ස්ථාවරය පිළිබඳ ඔබගේ පැති මාරු කිරීම පිළිබඳ මට ඔබ පිළිබඳ අනුකම්පාවක් පමණයි තිබෙන්නේ ඒ අරන්න යමක් නැ ඉතින් ගරු කතානායකතුමනි මේ සිද්ධ වෙමින් තියෙන කුමක්ද අපේ රටේ පසුගිය කාලේ ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදයට අත තබමින් තනි ඒකාධිපති වියරුවකට යාමට අවශ්‍ය වෙන වටපිටාව සූදානම් කරමින් ආවා මාධ්‍ය ආයතන වලට පහර දුන්නා මාධ්‍යවේදීන් ඝාතනය කරා මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා මාධ්‍ය ආයතන වලට ගිනි තිබ්බා එතනින් නොනවති මිලදී ගන්න පුළුවන් මාධ්‍ය ආයතන මිලදී ගත්තා හීලා කරගන්න පුළුවන් මාධ්‍ය ආයතන හීලා කරගත්තා බියවද්දන්න පුළුවන් අයිති මාධ්‍ය ආයතන බියවද්දගත්තා ඒ මාධ්‍ය පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඒ විදිහට දියත් කරා එතනින් නතර නොවි සාමකාමී උද්ඝෝෂණයට පහර දෙන්න පටන් ගත්තා ඒ උද්ඝෝෂණන් වල නියතු වුණු අයට මේ අර්ජුන රණතුංග මැතිතුමා විජිතේරත් මැතිතුමා අජිත් කුමාර මන්ත්‍රීතුමා වැනි අයට පොලිසියට පැමිණිලා දාන්න ගියාට පස්සේ බොරු චෝදනා ඉදිරිපත් කරලා පොලිසිය සිරබාරයට පත් කරන තැනට ප්‍රජාතන්ත්‍රවාදය දියත් වෙමින් තිබුණා එහි වියරුව එපමණක් නොව දේශපාලන හේතුන් මත අත්අඩංගුවට ගැනීම
දේශපාලන හේතු මත නඩුපැවරීම් දේශපාලන හේතු මත හිරකිරීම් කරන්න තිබෙනවා තමුන්නාන්සේලා වෙන තමුන්නාන්සේලා දන්නවා තමුන්නාන්සේලා අත ඔසවන්න මේ පැත්තෙන් ඉසවී තිබෙන සමහර මන්ත්‍රීවරුන්ගේ ඔවුන්ගේ ඉතිහාසය බලන්න සමෘද්ධි වංචා සමෘද්ධි මුදල් ලක්ෂ 10ක් වංචා කිරීමේ නඩුව දියත් වෙමින් තිබුණා ඒ නඩුව දිගහැරෙමින් තිබුණා අගෝස්තු මාසයේ 30 වෙනිදා ඒ නඩුව අදාළ අධිකරණයේදී විනිශ්චය භාජන කරලා තිබුණා අගෝස්තු මාසයේ 30 වෙනිදා නිවර්ද ලෙස මන්ත්‍රීවරයා සමෘද්ධි මුදල් වංචා කිරීම පිළිබඳව දංගේ සිරගෙදරට යා යුතුව තිබුණා ගරු කතානායකතුමනි හාස්කම මොකද්ද කරනම ගහනකොට නීතිපතිවරයා ගිහිලා කියනවා තව දුරටත් කරුණු සාධක නැත ඒ නඩුව පවත්වාගෙන යන්න කියලා එතකොට තමුන්නාසල ඒ විදිහට අධිකරණයට මැදිහත් වෙලා තමුන්නාසලට අතෝසවන මන්ත්‍රීවරුන්ගේ නඩුවලට තවදුරටත් විභාගයට විභාග කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු සාධක නැහැ කියලා නඩු ඉල්ලාස් කරගත්ත තමුන්නාසල විපක්ෂයේ ඉන්නකොට නඩු පණිනකොට නොනඩු මේකනේ තමුන්නාසල තත්ත්වය සා අධිකරණයට අත පොවමින් දේශපාලන මැදිහත් කරමින් තමන්ට ඕනෑ පරිදි විනිශ්චයකරුවන් පත් කරගනිමින් උසස් විල්නමා දෙමින් බලපෑම් කරමින් තර්ජනය කරමින් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ විරුව අධිකරණ ශේෂ්ත්‍රය හරහා වියත් වෙන පටන් ගත්තා එතනින් අතර උනේ නැහැ දේශපාලන ව්‍යාපාරවල ක්‍රියාකාරකම් වලට පහර දෙන්න පටන් ගත්තා සාමකාමී ලෙස පෝස්ට්රයක් අල්ලවන යාපනයේ තරුණය අත්අඩංගුවට අරන් තිබුණා දින 3කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා තාමත් ඒ දෙමළ තරුණයන්ට උනේ මොකද්ද ඒ දෙමළ තරුණයන් දෙදෙනා පෝස්ට් අල්ලවනකොට අත්අඩංගුවට ගන්නවා ඊය කොළඹ නගර ස්ථාන ගණනාවක අත්අඩංගුවට ගන්නවා හඳුන්නේ මන්ත්‍රීතුමාගේ කාර්යාලයට පැනලා කිසිදු සෝදිසි වරන්තුවක් නැතුව ඒ කාර්යාලයේ සියලු ලිපිලේඛන අවසලා මෙර පොලිස් සමුදාව ක්‍රියාත්මක වෙන තැන තමුන්නාසලා ප්‍රජාතන්ත්‍රවාදී ගෙනත් තිබෙනවා එතනින් අතර වෙන්නේ නැහැ සාමකාමී උද්ඝෝෂණයට එන බස් හිමියන්ට තර්ජනය කරනවා බස් වල පර්මිට් කැන්සල් කරනවා කියනවා තැනින් තැන නතර කරනවා පුවක් පෙටිය නතර කරනවා බස් එකිනෙකට පුවක් පිටිය නතර කරලා පුවක් පිටිය උද්ඝෝෂණයක් අනුරාධපුරේ නතර කරනවා අනුරාධපුරේ බස් මෙහෙට එනකොට එතන උද්ඝෝෂණයක් ගින්තට නතර කරනවා එතන උද්ඝෝෂණයක් කල්පනා කරලා බලන්න තමුන්නාසලා ප්‍රජාතන්ත්‍රවාදයේ විරුව සාමකාමී උද්ඝෝෂණ වලට බය ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ වලට බය විරුව ඒකාධිපති විරුව දියත් වෙමින් තිබුණා එතනින් නතර වුණේ නැහැ මුළු මණිම නීතිය මොකද්ද අපේ අද අපේ රටේ නීතිය අද අපේ රටේ නීතිය බවට පත් වී තිබෙන්නේ අද අපේ රටේ නීතිය බවට පත් වී තිබෙන ආණ්ඩුවේ ප්‍රබලින්ගේ කැමැත්ත මම කියනවා මුළු ආණ්ඩුවේම කැමැත්ත නෙවෙයි මුළු ආණ්ඩුවේම කැමැත්ත අද අපේ රටේ නීතිය නෙවෙයි ආණ්ඩුවේ ප්‍රබලින් 3 දෙනෙකුට 4 දෙනෙකුට හිතන දේ තමයි අද අපේ රටේ නීතිය ඔවුන් තමයි දඬුවම් නියම කරන්නේ ඔවුන් තමයි නඩු පවරවන්නේ ඔවුන් තමයි හිරබාරයට ලක් කරන්න ඕන නැද්ද කියලා තීන්දුව කරන්නේ ඔවුන් තමයි නිදාසෙ සැරිසරන්න ඕන නැද්ද කියලා තීන්දුව කරන්නේ අපේ රටේ නීතිය ආණ්ඩුවේ ප්‍රබලින් 3-4 දෙනෙකුගේ කැමැත්ත බවට පත් වී තිබෙනවා ඒ කැමැත්තෙන් තමුන්නාසලා බේරෙන්න ඕන තමුන්නාසලා බේරෙන්න මේ විදිහට ඕන මේ විදිහට හඬන ගන්න ඕන මේ විදිහට බෙරියන් දොන්න ඕන බෙරියන් දුන්නේ නැත්නම් ඒ කැමැත්ත තමුන්නාන්සලට අකමැත්ත බවට පත් වී ඒ නීතිය තමුන්නාන්සලා අපිසුප සම්බායනක බව විශ්වාසය නිසා තමුන්නාන්සලා තමුන්නාන්සලා ඔය විදිහට ඉඳීම පිළිබඳ පුදුමයට මාලක් පත් වෙන්නේ නැහැ හැබැයි දැන් මේ පැති ගණනාවකින් දියත් වෙමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම තමයි එහි කූට ප්‍රාප්තිය තමයි අද පාර්ලිමේන්තුවේ දියත් වෙමින් තිබෙන්නේ අද මේ පාර්ලිමේන්තුවේ අපට තිබෙන ඓතිහාසික කාර්යභාරය මොකක්ද ක්‍රමානුකූලව දියත් වෙමින් ආපු ප්‍රජාතන්ත්‍රවාදයේ වලලා දැමීම විරුද්ධ පක්ෂ පාක්ෂිකයන්ට තර්ජනය කිරීම මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පැහැරගෙන යාම මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම විරුද්ධ පක්ෂ උසුලන්නේ නැති තත්ත්වය වර්ධනය වෙමින් ආපු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමානු මිනී පෙට්ටිය හැදුවා තැනින් තැන එන ගැහුවා එක ඇණයක් ඉතුරු වෙලා තිබුණා ඒ ඇණේ ගැහිම කාර්යභාරය අද මේ පාර්ලිමේන්තුවට පවර්ලා දීලා තිබෙනවා අද මේ පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕනකම තිබෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන අන්තිම ඇණේ ගහලා මේ මිනී පෙට්ටිය සදාකල් ලෙස පවුලේ සුසාන භූමියේ මිහිදන් කරනවද නැද්ද එහෙම නැත්නම් මේ වර්ධන වීම ආපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට තමන්ගේ හෘද සාක්ෂිය අනුව මේ ගමන අපි කිසිසේත් මනුවත කරන්නේ නැහැ මේ ගමනට මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට මේ ඒකාධිපති විරෝධී වර්ධන වීමෙන් තිබෙන ගමනට වන්දි ගෙවන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අත අත උස්සන අපිට නොවෙන්න පුළුවන් අනාගත પરම්පරාව වෙන්න පුළුවන් අලුත් තරුණ પરම්පරාව වෙන්න පුළුවන් තමුන්නාසලට වාහනය ලැබෙවි තමුන්නාසලට ඇමතිකම ලැබෙවි තමුන්නාසලක මන්ත්‍රී ධූරේ තිරාත් කාලයක් වැජ වේවි හැබැයි මේ ගසන එනේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ මිහිදන් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙන්නේ අපේ අනාගත પરම්පරා ගණනාවකට මේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එනිසා අද පාර්ලිමේන්තුවෙන් අපි අහන්නේ මේ මිනී පෙට්ටිය නැනගසලා වල දාන්න තමුන්නාසලා සූදානම්. එහෙම නැතුව මේ දියත් වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව හඬන ගන්න. හෘද සාක්ෂියක් යම් ප්‍රමාණකින් හෝ තියලා තිබෙනවනම්. අපි දන්නවා සමහර අය හෘද සාක්ෂිය එනකොට ජයන්ති පුර ගේට්ටුව ගාව තියලා එන්න වෙලා තියෙන මේක ඇතුළට. සමහර මන් දැක්ක එක මන්ත්‍රීවරයෙක් කිව්වා
ඔබතුමාට ලැජ්ජ නැද්ද මේකට යන්න කියලා. එතුමා කිව්වා මේ සන්දානේ මම ඉල්ලනකොට මගේ ලැජ්ජාවයි සදාචාරයයි දෙකම තියලා තමයි ලැස්තුටම ආවේ කියලා. ආ ඔබතුමාලා කට්ටිය මොකද මං කල්පනා කරන්නේ ඒක. ඒ නිසා කල්පනා කරලා බලන්න. ඒ නිසා අද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානේ ප්‍රජාතන්ත්‍රවාදයේ මධ්‍යස්ථාන බවට පත්වෙච්ච ස්ථානය ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ස්ථාවර කරන ස්ථානය බවට පත් කරනවාද නැද්ද කියලා තීරණය අද තමුන්වන්සලා තියෙන. නිකම් පනතකට අතැසීමක් නෙවෙයි. නිකම් තමන්ගේ ඡන්ද ප්‍රකාශයට පත් කිරීමක් නෙවෙයි. අනාගතයේ මුළු දේශපාලන පැවැත්ම අනාගතයේ තරුණ පරම්පරාවන්ගේ ජීවිත මේ රට ඉදිරියට එනවද පසුපසට එනවද කියලා තීරණ ගැනීමේ අද ඒ හෘද සාක්ෂි තමුන්වන්සලා තට්ටු කරලා විමසන්න. එනිසා කරුණා කරලා මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටියත් තමුන්වන්සලා කරන්න නැති බව දන්නවා. මේ විවස්ථා සංශෝධනයට කිසිසේත්ම අනුමැතිය ලබා නොදී යුතුයි. එයි අපිට තිබෙන ඉතිහාසය අධ්‍යක්ෂින් බලන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ පාර්ලිමේන්තුවේ මේ විදිහටම මේ පාර්ලිමේන්තුවේ මේ විදිහටම අපි අතෝස්සලා තියෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන වෙලාවේ අගෝස්තු මාසයේ දෙවනිදා මේ විදිහටම හයෙන් පහක බලයක් තිබුණා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට. මේ විදිහටම පුරාජේරු කරන්න පටන් ගත්තා. මොකද්ද කියන්න පටන් ගත්තා අපිට හයෙන් පහක බලයක් තිබෙනවා. මම ඇවිල්ලා තියෙන අලුත් ගමනක් ආරම්භ කරන්න. ඒ අලුත් ගමන සඳහා අලුත් නීති ප්‍රතිපාදන අවශ්‍යයි. ඒ නීති ප්‍රතිපාදන සකස් කරන්න ඕන. අලුත් ආර්ථිකයකට මගේ රට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කිරීම සඳහා මට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕන කිව්වා. මේ විදිහටම විපක්ෂ එක්කෙනෙක් දෙන්නෙක් නැගිටලා කතා කරනකොට ඔය විදිහටම ඒක හරි. මේක තමයි ඉතිහාසයේ නැමත චක්‍රය කරකෙමින් තිබෙනවා. එදා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනකොට ඒ තමන් සතුව තිබුණු හයෙන් පහේ බලේ ඒ පුරාජේරු ඒ තිබුණු අධිකාරී බලය තමයි ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ඒ ව්‍යවස්ථාව ඒතරම් බලගත් ව්‍යවස්ථාවක් කරේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වළලන ව්‍යවස්ථාව බවට පත් කරේ. ඒකාධිපතිත්වයක් ව්‍යවස්ථානුකූල නිර්මාණය කරන ව්‍යවස්ථාව බවට එදා පත් කරා. ඒ පත් කරනකොටත් එදා තිබුණු බලය හයෙන් පහේ බලේ බවට පත්ලා තිබුණු මන්ත්‍රීවරු එදා නම් ඉල්ලාසීමේ ලියුම් ගත්ත කියලා අපි අහලා තියෙනවා. මා දන්නේ අද ඉල්ලාසීමේ ලියුම් නැහැ. ගොඩක් අයගේ ෆයිල් තියෙනවා. එතරම් තියෙන. ගොඩක් ඉල්ලාසීමේ ලියුම් නැහැ. ගොඩක් අයගේ ෆයිල් තමයි දැන් තිබෙන්නේ. ඒ නිසා එදා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරාට පස්සේ එතෙන්ස් පටන් දියත් තුන අපේ රටේ රාජ්‍ය විහුවේ එතෙන්ස් පටන් දියත් තුන අපේ රටේ අධිකරණේ එතෙන්ස් පටන් දියත් තුන අපේ රටේ පොලිසිය එතෙන්ස් පටන් දියත් තුන අපේ රාජ්‍ය සේවාව එතෙන් පටන් දියත් තුන අපේ දේශපාලන සංස්කෘතිය විනාශයට පත් වුණේ නැද්ද? එදත් මේ විදිහට මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ මෙතන නොවෙන්න පුළුවන් තිබුණු පාර්ලිමේන්තුවේ මේ විදිහට මත ඉස්සුවා. ඊළඟ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියන පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ කරු කතා නියෝජ්‍ය කතානායකතුමනි 1978 නොවැම්බර් මාසේ 20 වෙනිදා. මොකටද ගෙනාවේ? විරුද්ධ පක්ෂ මැඩපවත්වන්න වර්ධන වෙමින් නාව ඉතිහාස පිළිබඳ විමර්ශනය කරන්න ඕන. ජනාධිපති විමර්ශන විශේෂ කොමිෂන් සභාව පනත ගෙනාව. ඒ පනත ගෙනාවට පස්සේ පනතට විරුද්ධ අධිකරණයට ගියා. අධිකරණයට ගියාට පස්සේ අභියාචන අධිකරණයෙන් ඒ පනත අත්හිටෙව්වා. රීට් ආඥාවක් නිකුත් කරා ඒ පළමුවන සංශෝධන මගින් කොමිෂන් සභාවට රීට් ආඥා නිකුත් කිරීමේ බලය අභියාචන අධිකරණයෙන් ඉදිරි අයින් කරා. ශ්‍රීමාව බණ්ඩාරනායක මෙතනියගේ ප්‍රජා අයිති අහෝසි කිරීම ඉලක්ක කරගෙනම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ගෙන එනකොට ඒ කොමිෂන් සභාවට අතීතයට බලපාන පරිදි දඬුවම් කරන්න බැහැයි කියලා තරකේ යනකොට ඒ සඳහා අභියාචන අධිකරණයට ගිහිල්ලා ඉදිරිපත් කරනකොට අභියාචන අධිකරණයෙන් කිව්වා ඒ පනතට අනුව රීට් ඒ පනත අත්widetildeමේ රීට් ආඥාවක් නිකුත් කරා. නිකුත් කරාට පස්සේ මේ පාර්ලිමේන්තුව මොකද එදා කරේ? අභියාචන අධිකරණයට රීට් ආඥා නිකුත් කිරීමේ බලය ශ්‍රේෂ්ඨ අධිකරණයට ලබා දුන්නා. ජයර් ජයවර්ධන මහත්තයා මොකද කරේ? මේ විදියට මහයෙන් පහක බලය බහුතර බලයක් තිබාගෙන එදා කරපු දේ තමයි ඒ බලය ඒ සම්මත කරගැනීමේ බලය තමන්ගේ අතට ගත්තා. පළවෙනි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ තමන්ට ඕන විදියට. හරි, ඒක අපි කරන්න ඕනේ. ඒක බලව මම මේ කියන්නේ ව්‍යවස්ථාවේ ඒකාධිපතිත්වය හැදිච්ච විදිය. ඒ මේ මාමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා හිතා පැහැදිලි ලෙස කියන වෙන මුකුත් නෙවෙයි. මේ 1978 පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරන මොකටද? එතත් ගේනකොට මේ විදිහට මන්ත්‍රීවරු ওই විදිහටම අත්පොසන් දුන්නා, ওই විදිහටම කෑගහුවා, ওই විදිහටම හඬ නැගුවා. හැබැයි මොකද සිද්ධ වුණේ? දෙ විරුද්ධ පක්ෂ මුළුමනින්ම පොඩිපට්ටම් කරලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුළුමනින්ම පොඩිපට්ටම් කරලා, එක්සත් ජාතික පක්ෂය තනි ඒකාධිකාරී බලයක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපාදන දී පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය. එදත් සම්මත වුණා මේ විදිහටම. ඊළඟ දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකටද ගෙනාවේ? ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කල්පනා කර හයෙන් පහක බලය ආවේ කේවල චන්ද්‍රක්‍රමයට. ඒ කේවල චන්ද්‍රක්‍රමයේ අනුව മന്ത്രി ධූරයේ හිස්සුනොත්, මිය ගියොත්, ඉල්ලාසුනොත්, മന്ത്രി ධූරයේ හිස්සුනොත් තියන්න ඕන අතුරු ඡන්දයක්. අතුරු ඡන්දයක් තිබ්බොත් වෙන කෙනෙක් බලයට පත් වෙන්න පුළුවන්කම තිබුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඕන වුණා මේ හා සමාන ලෙසම තමන්ගේ හයෙන් පහේ බලය දීර්ඝ කාලෙස ආරක්ෂා කරගන්න. හයෙන් පහේ බලය දීර්ඝ කාලෙස ආරක්ෂා කරගන්න මොකද කරන්න තිබුණේ? කරන්න තිබුණේ එකම දේ තමයි മന്ത്രിවරේ පුරප්පාඩුවට පත් වුණාට පස්සේ ලේකම්වරයාට බලය දුන්නා
ලේකම්වරයාට බලය දුන්නා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා පත් කරන්න කල්පනා කරලා බලලා ලැයිස්තු තිබුණේ නැහැ ඒ වෙලාවේ ලැයිස්තු තිබ්බේ නැහැ ඒ වෙලාවේ කොහෙද ලැයිස්තු තිබුණේ ආසන ක්‍රමයට ඡන්ද ඉල්ලුවේ ආසන ක්‍රමයට ඡන්ද ඉල්ලුවා ආසනේ පුරප්පාඩු වුණා පුරප්පාඩු වුණාට පස්සේ අතුරු ඡන්දයක් තියන්න ඕන අතුරු ඡන්දයක් තිබ්බොත් ජේ.ආර්. ජවර්ණගේ හයෙන් පහේ බලය නැති වෙනවා අතුරු ඡන්දය තියනවා වෙනකොට මොකද කරේ පක්ෂ මහ ලේකම්වරයාට බලය දුන්නා මන්ත්‍රීවරයා පත් කරන් ජේ.ආර්. ජවර්ණ දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැන් එහෙම නෙවෙයි දැන් සාධාරණයි දැන් කවුරු හරි මිය ගියොත් ඉල්ලා අස්සුනොත් ලැයිස්තු ඊළඟ කෙනා එනවා මාරාන්තික උපවාසය සාර්ථක වුණා නම් තන්දන කත්තරජ් මහත්තය පාර්ලිමේන්තුවට එනවා ඒක හරි ඒ දැන් තිබුණු ක්‍රමේ හැබැයි එදා එහෙම තිබුණේ නැහැ එදා තිබුණු දේ මොකද්ද එදා තිබුණු දේ තමයි මහා ලේකම්වරයා නෙවෙයි අතුරු ඡන්දයක් තියන්න ඕන මහා ලේකම්වරයාට බලය දුන්නා ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහේ බලය ස්ථිර කරගන්න ඒ දෙවනි ව්‍යවස්ථා සංශෝධනය තමයි අපේ රටේ අඳුරු පැහැති යුගයක් නිර්මාණය කරන්න බලපෑවේ ඒ හයෙන් පහේ බලය දීර්ඝ කරගත්තා ඊළඟ තුන්වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකටද ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තය තුන්වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ගරු නියෝජක කතානායකතුමනි ජේ.ආර්. ජයවර්ධන මහත්තය 1977 බලයට පත් වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳවත් ඒ වගේම මැතිවරණවල දිනවකවානු පිළිබඳවත් ලොකු විවාදයක් තිබුණා සිරිමාව බණ්ඩාරනායකගේ මැතිනිගේ පාලනේ අවුරුදු දෙකක් දීර්ඝ කිරීම හේතු කොටගෙන ඒ විරෝධී කියලා ඔහුගේ ආසනෙන් ඉල්ලා අසුලා අතුරු මැතිවරණ තරඟ කරලා තමයි ඔය පාර්ලිමේන්තුවට ආවේ එනිසා ජේ.ආර්. ජයවර්ධන මහත්තය තමන්ගේ මැතිවරණ වේදිකාවෙම අවුරුදු දෙකක පාලනේ දීර්ඝ කරගැනීම පිළිබඳව විශාල සංවාදයක් මතයක් ගොඩනගලා තිබුණා ඒ තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ 1977 මැතිවරණ වේදිකාවේ ප්‍රධානම පොරොන්දු බවට පත් වී තිබුණේ මැතිවරණ කල් දෙමීම අවුරුදු දෙකකින් කල් දෙමීම පිළිබඳ විවාදයක් තිබුණා එනිසා ජේ.ආර්. ජයවර්ධන මහත්තය 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරා විධායක ජනාධිපති ධුරය අවුරුදු 6කට සීමා වෙනවා විතරක් නෙවෙයි විධායක ජනාධිපති ධුරයේ මැතිවරණ තියන්න ඕන දිනෙත් කිව්වා කොහොමද ව්‍යවස්ථාවේ තිබ්බේ 78 ව්‍යවස්ථාවේ 31 තුන්වෙනි වගන්තිය කියනවා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ධූරය දරන ජනාධිපතිවරයාගේ ඉටු ධූර කාලය ඉක්ුත් වීමට පෙර මාසයකට අඩුනවන සහ මාස දෙකකට නොවැඩි කාලයකදී ඡන්දය තියන්න ඕන. ඉතින් 78 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පෙබරවාරි මාසයේ 4 දිවුරුන් දෙනවා. ඊට පස්සේ 84 පෙබරවාරි මාසයේ 4 වෙනිදාට අවුරුදු 6යි. ඊට මාසයකට නොවැඩි මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාලයකදී ඡන්දය තියන්න ඕන. එහෙනම් නිවැරදි පරිදි ඒ ජනාධිපතිවරණ තියන්න තිබුණේ 84 ජනවාරි මාසයේ ජනාධිපතිවරණ තියන්න ඕන. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කල්පනා කර 84 ජනවාරි වෙනකන් හිටියොත් වර්ධන වෙමින් යන තත්ත්වය හොඳ නැහැ. ඒ නිසා තමන්ට ඉතා විරෝධයක් එනවා. ඒ නිසා කලින් ඡන්දය තියන්න ඕන. ඒ නිසා තුන්වෙනි සංශෝධනය ගෙනාව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මොකටද? අවුරුදු 4ක් ඉක්මව ගියාට පස්සේ පාර ජනාධිපතිවරණ කැඳවන්න පුළුවන් අයිතිය විවස්ථාවට ගෙනාවා. ඒ අනුව තමයි 82 ජනාධිපතිවරණ පැවතුනේ. 82 ජනාධිපතිවරණ තිබුණේ නැත්නම් 83 කළු ජූලියක් හැදෙන්නේ නැහැ. මතක තබා ගන්න. 82 ජනාධිපතිවරණ තිබුණා නම් 82 ජනාධිපතිවරණ නැතුව 84 ජනාධිපතිවරණ තිබුණා නම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට 84 තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජනතාවගේ ඡන්දය අවශ්‍යයි. දෙමළ ජනතාව පිළිබඳ අනුකම්පාවෙන් බලන්න වෙනවා. ඒ ඡන්ද පිළිබඳ කල්පනා කරන්න වෙනවා. හැබැයි ඒ පිළ ඒ ඡන්ද පිළිබඳ කල්පනා කරන්නේ 84 ඡන්දෙ තිබුණා. හැබැයි තිබ්බ 82 ඡන්දය බලය තමන්ට තහවුරු කරගත්තා. තමන්ට බලය තහවුරු කරගත්ත ඉඳ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට දෙමළ ඒ ආණ්ඩුවේ මර කණ්ඩායම් හරහා කළු ජූලියක් නිර්මාණය කරා. ඒ කළු ජූලිය ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය කරා. ඒ කළු ජූලිය අපේ ඒ කළු ජූලිය හරහා බෙදුම්වාදී ත්‍රස්තවාදී පෝෂණය වුණා වර්ධනය වුණා. එය අද දෙමළ ඩයස්පෝරාවට පණ පොවන ඒ කළු ජූලිය. ඒ කළු ජූලිය නිර්මාණය කරන මේ ව්‍යවස්ථා සංසදයේ හේතු සාධක වුණා. අවුරුදු 30ක් අනවරත යුද ගැටුමකට අපේ රට පරිවර්තනය කරපු අවුරුදු 30ක් එකිනෙකා මරා ගන්න රාජ්‍ය බෝඩ පත් කරපු මේ රාජ්‍ය බෝඩ පත් වෙන මේ ව්‍යවස්ථා සංසදයේ හේතු සාධක වුණා. හැබැයි එදත් මේ හා සමාන ලෙසම අතේස්ව මේ ව්‍යවස්ථා සංසදෙන්ට පසුගිය නොවැම්බර් මාසේ පසුගිය ජනවාරි මාසේ ජනාධිපති ඡන්දය තියලා ජනාධිපතිතුමාට හැකියාව ලැබුණේ මේ සංසදෙන් නිසාමයි. ඊළඟ මොකද්ද හතරවෙනි සංසදනේ? හතරවන සංශෝධනය ගේනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බලය හයෙන් පහේ බලය ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දිගටම තියාගන්න ඕන. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ව්‍යවස්ථාවට ඇතුළත් කරා ඊළඟ මහා මැතිවරණ තියන්න ඕනේ දිනයත් පැහැදිලි ලෙසම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබුණා. කලින් විසුරු ආහාරණ ලැබුවොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුවේ 77 අගෝස්තු මාසයේ 4වන දිනසට සාවුරුද්දක් පවත්වන්නේ. 77 අගෝස්තු මාසේ නම් අවුරුදු 6යි. එකන 83 අගෝස්තු මාසේ 4 වෙනිදා විතරේ පාර්ලිමේන්තුව තිබුණේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කල්පනා කරා විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරා දැන් විවස්ථාවේ තියෙන 83 අගෝස්තු මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තු ඡන්දය තියන්න ඕන. හැබැයි ඒ පාර්ලිමේන්තු ඡන්දය ගන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හයෙන් පහේ බලය නැති වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විවස්ථාවට සංශෝධනයක් ගෙනව මොකටද? 87 අගෝ 77 නම් අවුරුදු 6ක් 77 අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳන් 83 අගෝස්තු මාසේ 4 වෙනිදා දක්වා අවුරුදු 6ක කාලය නෙවෙයි 89 අගෝස්තු මාසේ 4 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව පවත්වන්නේ කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තා.
इनसा यदा ये व्यवस्था व संशोधन हरा तमाय जे आर जयवर्धन महत तमंग हयम पहे बल सहित असूनम अगोस्त मस हतरविंद दक्का बल इंड निर्माण करगत्ति ये व्यवस्था संशोधने मे विद्यम अधिकरण गड़पस अधिकरण कि पार्लमेंट तुने प्रमाण जनमत विचार इनसा असुतुने जनमत विचार ने हेदेने मे व्यवस्था संशोधन कैमति नैद कि जनमत विचार ने तिबुना प्रोडाकार जनमत विचार ने मुकद करे दीर्घकर तमंग हयम पहाक बल असूनम अगोस्त मस हतरविंद दक्का इनसा हतरविंद व्यवस्था संशोधने तमाय जे आर जयवर्धन इंदुलांका गिवसुम असंकरण अमतिवरंग इलासिम लिपिगन्न जे आर जयवर्धन महत्तगे पालनेट इंदेन हमुदावमेट खेंदवन्न आदि प्रजातंत्र विरोधी क्रिया मार्ग निदेदु वासुदेव नानायक महात्मा अत्तडं कुडगन्न हिरेदान मे अवश्य इडकड निर्माण उने ए व्यवस्था संशोधन विसिन तमन तत्पत करगत्तु बलय ए बलय तमाय अपे रट एविदिन करकोप्पव बवट पत करे ए बलय तमाय 60000 तरुणयन बिलिगत्ति ඒ බලය තමයි මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ වනසදමි. ඒ බලය තමයි මෙරට දේශපාලන පක්ෂ තහනම් කරේ. ඒ බලය තමයි ඒකාධිපති ව්‍යුරෝකට අවශ්‍ය වෙන ඉඩකඩ නිර්මාණය කරේ විවස්ථා සංශෝධනයේ ඊළඟ පස්වෙනි එක ගිනව පරාදී වෙච්ච ආසනවල තන්දි තියන්නේ. මා කියන ඉතා සරල කතාව. එනිසා මේ විවස්ථා සංශෝධන ඉතිහාසය මොකද්ද? මේ හැම විවස්ථා සංශෝධනයක්ම ගේනකොට බොහෝ අය කල්පනා කරා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කල්පනා කරා මට හයම් පහක බලයක් තිබෙනවා. මම මහතප විවස්ථාව මට ඕන විදියට සංශෝධනය කරන්න පුළුවන් කියලා එතුමා සංශෝධනය කරා. හැබැයි ඒ සංශෝධනය කරගත්තේ තමන්ගේ බලය, තමන්ගේ පාලනය, තමන්ගේ බලය තමන්ට කේන්ද්‍රගත කරගැනීම අරමුණු කරගෙන සංශෝධනය කරගත්තා. ඒ සංශෝධනය තමයි දිගහැරුවේ. ඒ රටට හිතකරද? තමුනාසල හිතනවාද ඒ රටට හිතකර විවස්ථා මූලික විවස්ථා සංශෝධන පහම අනිත් ඒවා පත්තකින් තියන්න. රටට ඉතාමත් අහිතකර බලය ඉලක්ක කරගෙන බලය කේන්ද්‍ර කරගෙන බලය තමමට ඒකරාශී කරගෙන බලය දීර්ඝ කර ගැනීම අරමුණු කේන්ද්‍ර කරගෙන ගනාපු විවස්ථා සංශෝධන පහක් තමයි අපේ රටේ ඉතිහාසයේ මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවට ගෙනා පළවෙනි විවස්ථා සංශෝධන පහ. ඒ පහෙන් මොකද සිද්ධු වුනේ? ඒ පහෙන් අපේ රට බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පෝෂණය කර අපේ රට දෙමළ මුස්ලිම් ජනතාව අතර අසමගිය ඇති කර අපේ රට දේශපාලන ව්‍යාපාර තහනම් කර 60000කට ආසන්න තරුණ ප්‍රමාණයන් ඝාතනය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලලා දැමුවා. එදා විවස්ථා සංශෝධනය ගේන කොටත් අපිට හයෙන් පහේ බලය පිළිබඳ පුරාජේරු හැදුවා. අදත් 160 බලය පිළිබඳ පුරාජේරු නගනවා හා සමාන ලෙසම. ඒක තමයි. එනිසා දැන් මොකද කරන්න හදන්නේ? දැන් මොකද කරන්න හදන්නේ? නැවත අපි තමුන්වාසලගෙන් අහන්නේ. ඉතිහාසයේ ඕනෑමටත් වඩා පාඩම් ඉගෙනගත්තු ජනතාවක් අපි. ඉතිහාසයට ඕනෑවටත් වඩා තරුණ පරම්පරාවන් බිලි දීලා තිනවා මේ தත්ත්වයට වෙරෙහිව. ඕනෑවටත් වඩා මේ தත්ත්ව වෙනස් කිරීම සඳහා ජීවිත දසදහස් ගණන් වලින් බිලි දීලා තිබෙනවා. දැන් නැවත තමුන්වාසල ඉල්ලා සිටින්නේ මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා ජීවිත බිලි දී වෙනස් කිරීමේ தත්ත්වයක්ද ඕනකමක තියෙන්නේ. ඒවට අවශ්‍යකම තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රබුද්ධ සංවාදයක් කරා මේ පාර්ලිමේන්තුව තුළ කරන සංවාදයක් කරා සාකච්ඡාවක් කරා මේ ගමන් දිශාව වෙනස් කිරීම නෙවෙයි අපට අද අවශ්‍ය වී තිබෙන්නේ. අපිට අවශ්‍ය වී තිබෙන්නේ කුමක්ද? අපිට අවශ්‍ය වී තිබෙන්නේ අපිට ලැබී තිබෙන අපිට ලැබී තිබෙන පාර්ලිමේන්තුවේ බලය මේ බලය නිසා අපි අත එසීමාරා පත්වන නීතිය ඒ නීතියට යටත් වෙන ක්‍රියාමාර්ගවලට අපි අනුකූල වීමද අපිට තිබෙන්නේ. ඒ සඳහාද අපි ඉන්නේ? ඒ වෙනුවට අපි ඉන්නේ මොකද්ද? මේ විපත්තිදායකද නැද්ද? මේ අනුතුරුදායකද නැද්ද? මේ හිතකරද අහිතකරද කියලා හෘද සාක්ෂි විමසලා මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න ඕනේ නැද්ද? හැබැයි තමුන්වාසල නීති සම්පාදනය කරන්න හදන මොකටද? තමුන්වාසල ව්‍යවස්ථා සම්පාදනය කරන්න හදන මොකටද? ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදන මොකටද? බලය 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 महाजनयाद ඒ වෙනස් කිරීම සඳහා වෙනස් ආකාරයක මඟ පෙන්වීම ඒ වෙනස් කිරීම සඳහා වෙනස් ආකාරයක කේදණීය තත්වයන් නිර්මාණය කරන්න තමුන්වාසල බල කරන්න. එනිසා අපි තමුන්වාසලෙන් ඉල්ලා සිටිනේ කේදණීය තත්වයට ඒ සෝචනීය තත්වයට ඊටමත් අතුරු අන්තරාකාරී තත්වයට මේ රට හෙලන්න එපා. මේ රටේ තරුණ පරම්පරාව හෙලන්න එපා. මේ රටේ උපන් නූපන් පරම්පරාව හෙලන්න එපා. එහි වග උත්තර කරුවන් බවට තමුන්වාසල පත් වෙන්න එපා කියලා අපි තමුන්වාසලෙන් ඉල්ලා සිටිනවා. කරුණාකරලා එහි වග උත්තර කරුවන් බවට තමුන්වාසල පත් වෙන්න එපා. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් කල්පනා කරලා බලන්න. දැන් තමුන්වාසලා පාර්ලිමේන්තු මහමැතිවරණේදී ජනාධිපතිවරණේදී පුන පුනා කිව්වේ මොකක්ද? පුන පුනා කිව්වේ අලුත් විවස්ථාවක් අපේ රට උනා කියලා. අපි පිළිගන්න. ඕනෑම රටක අලුත් තත්වයක් නිර්මාණය වුණාට පස්සේ ඒ අලුත් තත්වයට නියෝජනය වෙන පරිදි අලුත් නීති සමුදායක් ඕන. ඒක පිළිබඳ විවාදයක් නේ. ඒ නිසාම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී 1948 යන්න කලින් ස්වදේශිකයන්ට පාලනේ බාර දෙනකොට 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා
අලුත් තත්වයක් එනවා සුද්ධ ඇතෙක් හිටියා දැන් සුද්ධ යනවා ඒ නිසා අලුත් තත්වයක් ඒ අලුත් තත්වයට අනුරූපී වන පරිදි නීති සමුදායක් ඕන ඒ නිසා අපිට 47 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නු එයා සමාන ලෙසම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 78 ආවා ලෝක ආර්ථික තත්ත්වය වෙනස් වෙලා තිබුණා බලතුලනේ බොහෝ වෙනස්කම් ඇති වෙමි තිබුණා ලෝකේ තත්ත්වයන් එතුමා විග්‍රහ කරගත්තු තත්ත්වයක් තිබුණා එතුමාලා ලංකාවේ දේශපාලන නිසා ආර්ථික මෙහෙවීම දිසාවක් පිළිබඳ කල්පනා කරා ඒක හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නමුත් අලුත් තත්ත්වය ඒ අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි එතුමා 1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා ඒක අපි පිළිගන්න ඒක ව්‍යවස්ථාව හොඳ නරකද නෙවෙයි ඒ තත්ත්වයන් වෙනස් වෙනකොට ඒ තත්ත්වයන්ට අනුරූපී වන පරිදි නීති වෙනස් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ අද තත්ත්වයන් වෙනස් වෙලා තිබෙනවා ලෝකේ බලතුලනයන්ගේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා තිබෙනවා ලෝකේ සමාජයේ අධ්‍යාපනයේ ශාස්ත්‍රයේ සිද්ධවෙච්ච මහා වර්ධනයක් තිබෙනවා ඒ වගේම ලෝකේ නව සොයා ගැනීම විසින් අත්පත් කරන ලද වර්ධනයක් තිබෙනවා අපේ රටේ ඉතිහාසයේ බෙදුම්වාදී යුද්ධයක් විසින් අපි බැටකාපු ජනතාවක් හිටියට ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන ජන කොට්ටාසෙන් තුනක් ජීවත් වෙනවා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන සංස්කෘතීන් තුනක් තිබෙන එහෙම ජන කොට්ටාසය ජීවත් වෙනවා ඒ වගේම බෙදු තිබුණු මෙතෙක් අවුරුදු 30ක තිබුණු යුද්ධේ නිමා කරලා තිබෙනවා ඒ නිසා නව තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා මේ නව තත්ත්වයේ අභියෝගයන් නව අභියෝගයන් මේ නව තත්ත්වයට අනුරූපී වන පරිදි අලුත් විවස්ථාවක් වුණා ඒ පිළිබඳ විවාදයක් නැහැ හැබැයි මොකද මේ විවස්ථාව වෙන්න ඕන මේක අපි නව තත්ත්වයක් කියලා තේරුම් ගන්න ඕන වෙනස් වීමක් වෙලා තිබෙනවා නම් ඒ වෙනස් වීමට අනුරූපී වන පරිදි අපේ රටේ මූලික නීතියේ වෙනසක් වුණා අපේ රටේ විවස්ථාවේ වෙනසක් වුණා ඒ පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි අපිට විවාදයක් නැහැ එහෙම වෙනසක් වුණා මොකද තත්ත්වේ වෙනස් වෙලා ඒකට අනුරූපී විවස්ථාවක් වුණා එනිසා උන් මහමැතිවරණදී කිව්වා උම්ම කිව්වා ලෝකේ මහා සංවර්ධන අභියෝගයක් මුහුදෙනවා සංවර්ධනයේ සඳහා ඉදිරියට ගෙන යනවා ආශ්චර්ය බවට පත් කරනවා කේන්ද්‍ර ස්ථාන බවට පත් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයට අහුරු කරනවා මානවිකම් සුරක්ෂිත කරනවා නිදහස ස්ථාරාට ගෙන යනවා ලබාගත්තු නිදහස අර්ථවත් කරනවා ඒ සඳහා අලුත් නීතියක් වුණා කියලා උන් මහමැතිවරණදී කිව්වා නමුත් දැන් මොකද කියන්නේ දැන් කෝතමුණාසලක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව මුළුමනින්ම අමතක කරලා තිබෙනවා දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තමයි මහමැතිවරණේ හැම වේදිකාවකම හැම අස්සක්ම මා දැන් මේ චින්තනෙ ලිව්වද කියලා දැන් අහන්නේ ලියපුවා විතරයි කියපුවා අදාල නැති වෙලා තියෙන්නේ ලියපු නැති ඒවාගෙන ලියලා තියෙන ඒවා විතරයි මම කිව්වේ කියනවා ඊට වඩා ඕන තරම් දේවල් කියලා තියෙනවා කියපු ඒවා අදාල නැති වෙලා තිබෙනවා නමුත් අස්සම් කරපුවත් නෑ කියනවා ඒක හැටි නමුත් තමුන්වාසලා කල්පනා කරලා බලන්න ඒ මුළු මහමැතිවරණ ව්‍යාපාරෙම තමුන්වාසලාගේ මෙහෙයුම් බවට පත් වෙලා තිබුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ගිනවද එක ගිනවද ప్రశ్న ප්‍රධාන තැන් දෙකක් තියෙන මේ ව්‍යවස්ථාවේ මොකද ප්‍රධාන තැන් දෙක මේ ව්‍යවස්ථාවේ තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ වාර ගණන සීමා කරලා තිබෙනවා තමන්ගේ බල අධිකාරිය ප්‍රශ්න කරලා තිබෙනවා ඊළඟ මොකද තිබෙන්නේ මෙතෙක්කල් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ සතුව තිබුණු බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාදායක සභා වාර කොමිෂන් සභාවලට පවරලා තිබෙනවා චන්ද්‍රිකා කුමාරතුංග මෙතන කැමැත්ත වෙන්න පුළුවන් අකමැත්ත වෙන්න පුළුවන් ඇතිවෙච්ච දේශපාලන සුළියේ ප්‍රතිවිපාක වෙන්න පුළුවන් ඒ සුලිය විසින් මේ රට ජනතාව අත්පත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක් වෙන්න පුළුවන්. හැබැයි 17 සංශෝධනය කරන ලැබුවේ මොකද්ද? එතෙක් ජනාධිපතිවරයාටත් විශේෂයෙන්ම වැඩිපුර ජනාධිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයට තිබුණු යම් බලතල ප්‍රමාණයක් ස්වාධීන කරා. දැන් මොකද්ද තිබුණේ? දැන් මොකද්ද අවශ්‍යකම තිබුණේ? මේ බල දෙක තමන්ට නැහැදෙන්. තමන්ගේ බල අධිකාරිය ශක්තිමත් කරගන්න ඕන. ඒ බල අධිකාරියට ව්‍යවස්ථාවේ බාධා කරන ප්‍රධාන තැන් දෙකක් තිබෙනවා. එකක් මොකද්ද? එකක් තමයි වාර ගන්න සීමා කිරීම. ඒක අයින් කරගන්න ඕන. දෙක මොකද්ද? තමන් සතු එතෙත් තිබුණු බලය කොමිෂන් ව්‍යවස්ථාදායක සභාව වාරා කොමිෂන් සභාවලට පවරලා තිබෙනවා එය අයින් කරගන්න ඕන හරියට තැන් දෙකට එනේ ගහන්න කල්පනා කරා හැබැයි ඉස්සරලම ගෙනාව එනේ මොකද ඉස්සරලම සාකච්ඡා කරා විධායක ජනාධිපති ධූරයේ වාර ගණන වැඩි කිරීම පිළිබඳ වාර ගණන සීමාව ඉවත් කිරීම පිළිබඳ සංශෝධන ගේනවා කියලා මට මතකයි කේල රම්බු කළ අමාත්‍යතුමා එක වෙලාවක් කැබිනට් මණ්ඩලයේ සම්සිද්ධ වාර්තාවක් ඉදිරිපත් කරා කියලා පුවත්පත් සාකච්ඡාවකදී කිව්වා ඒකට විරුද්ධව මතයක් හැදුණා මම දන්නවා අපි වමේ ව්‍යාපාරේ ආණ්ඩුවේ ඉන්න වමේ ව්‍යාපාරේ නායකින් ඔවුන් ඒකට එරි වහඬ නැගුවා ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් ආවා සමහර ආණ්ඩු යමතුරු ප්‍රසිද්ධිය ප්‍රකාශපත් කරන්න පටන් ගත්තා විරුද්ධ පක්ෂයේ විරෝධයක් ආවා අප පක්ෂයක් ඇටේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග පටන් ගත්තා ආණ්ඩුවේ ඇතුලේ අර්බුදය තිබුණා සමාජයෙන් විරෝධයක් ආවා විරුද්ධ පක්ෂය ඒකට එරිව ක්‍රියාමාර්ග පටන් අරගෙන තිබුණා ඒ නිසා විධායක ජනාධිපති ධූරයේ වාර ගණන වැඩි කිරීම පිළිබඳ සංශෝධනය පළමුවට එනකොට වටකොට පහාරෙල්ල කරන්න පටන් ගත්තා ආණ්ඩුවෙත් එක්කෙනෙක් දෙන්නෙක් කරා ඒක වෙනුවෙන් පිළිහිටින කිසි කෙනෙක් හිටියේ නැහැ හැම කෙනාම නිස්සබ්දව හිටියා බොහෝ අය කතා කරේනේ සමහර අය විරුද්ධත්වය ප්‍රකාශ කරපත් කරා මේ විදිහට හිටියා
महिंद राजपक्ष महात्म जनाधिपति वर कल्पना करा मे मोहते मे गिनेम तमंट पारा वलल्लक विनेक वलक्कन्न बे एनिसा मुकद करी मे पारा वलल्लें बेरेने कोहमद मे पारा वलल्लें बेलीम सदा मुकद अनुगमने करन्न ओन केला उपक्रमयक अनुगमने करा ए उपक्रमयकट अने करगत हेकी कर किया गत हेकी किसिवक नेतुव हिटपु रणिल विक्रमसिंह महात्म गदुरुन ओहु गिया ओहु गिला साकच्चा करन्न पटन गत्त साकच्चा करट पस्से मुकद उनी සාකච්ඡාවේ අවසානයේදී එදා ඊට පසුදා පළවෙච්ච හැම ප්‍රවෘත්ති පත්‍රයකම ප්‍රධාන ශීර්ෂ පාඨය මොකද්ද? විධායක ජනාධිපති ධූරයට එකඟ වෙයි. විධායක අගමැති ධූරයට එකඟ වෙයි. විධායක අගමැති ධූරය පිළිබඳ සාකච්ඡාව පටන් ගනී. පොයේපේ එජප ඉතාමත් සාර්ථක සාකච්ඡාවට එක් නිමා වේ. රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් දැල්වෙන්න පටන් ගින ඇත. ඉතිහාසයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයකට අවිල්ල ඇත. ආණ්ඩුව සහ විපක්ෂ පොදු කාර්යාවයක් වෙනුවෙන් එකඟතාවයකට අවිල්ල ඇත. මේ විවස්ථාවේ තිබුණු ඉතාමත් බලගත් බලයක් වුණු ඉතාමත් විනාශකාරී බලයක් වුණු විධායක ජනාධිපති ධූරයේ වෙනුවට විධායක අගමැති ධූරයේ නිර්මාණය කිරීම සඳහා දෙපාර්ශ්ව අතර සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇත. ප්‍රවෘත්ති ලිව්වා. රූපවාහිනී ප්‍රවෘත්ති රූපවාහිනී සංවාද පටන් ගත්තා. එමතුරු කියන්න පටන් ගත්තා. දල සලහ පෙරම අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවත් තිලා කිව්වා. ඒ විවස්ථා සංශෝධන පිළිබඳ කතාවට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරනවා. ද්‍රවිඩ සන්ධානයට ආරාධනා කරනවා. ඒ සංශෝධන පිළිබඳ. දැන් කියන්න පටන් ගත්තා. අපි කිව්වා අපි ඒවට අහු වෙන්නේ නැහැ. කරුණා කරලා සාකච්ඡා කරන කෙටුම්පත එවන්න අපි කතා කරන්න ලෑස්ති. මම රිජිනල් කුරේ මන්ත්‍රීතුමාට හම්බුණා එතුමත් හම්බුණා නියෝජ්‍ය මන්ත්‍රීතුමත් රූපවාහිනී සංවාදිකදී මම ගොරයිට් එවන්න කෙටුම් පතේවන්න එතුමා ඒ වෙලාවේදී කිව්වා මහා පර්වත බිඳින්න පර්වතේ පෙරලන්න ඕනේ පොඩි බෝරකින් පුළුවන් කිව්වා එතුමා කිව්වා විධායක ජනාධිපති ධූරයේ අහෝසි වෙලා විධායක අගමැති ධූරයේ නිර්මාණය වීම පොඩි බෝර කුහරයක් කිව්වා ඒකවත් වළක්වන්න දෙන්න එපායි කිව්වා එතුමත් පොඩු ඉතාලමක් වා මම මේ ව්‍යාපාර ඉතිහාසයේ අධ්‍යක්ෂ ඔක්කොම එකතු කළා මහා ලස්සන සංකල්ප ටිකක් ගොඩනගලා කිව්වා මහා පර්වතයක් තිබෙන්නේ ඒ බිඳින්න බෑ ඒ බිඳින්න පළමු කොටම කුහරයක් හදන්න හදනවා ඒ කුහරයට අපි ඉඩ දෙමු කිව්වා දැන් තියනවද කුහරේ ඒව නෑ ඉතින් ඔහොමන කිව්වේ කියන්න පටන් ගත්තේ එමනේ දැන් මේ මහා පර්වතය බිඳීම සඳහා ආරම්භයක් පටන් ගන්න තිබුණා විධායක අගමැති ධූරයේ මේ පර්වතය 78 ඉඳන් හදපු දවස් ඉඳන් මේ පර්වතයට විරුද්ධ වුණා මේ පර්වතය අපේ රටේ සංවර්ධනයට බාධා කරලා තිබුණා අපේ රටේ යහපැවැත්මට බාධා කරලා තිබුණා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරලා තිබුණා අපේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට බාධා කරලා තිබුණා කැබිනට් මණ්ඩලයේ තියෙන කොන්දට බාධා කරලා තිබුණා මේ මහා පර්වතය එනිසා කියන්න පටන් ගත්ත මේ පර්වතේ බිඳින්න පටන් අරන් තිබෙන්නේ මුළුමනින්ම පර්වතය අයින් කරන්න බැරි වෙයි හැබැයි පළවෙනි ප්‍රහාරය බිඳිමු විධායක ජනාධිපති ධූරයේ සිට විධායක අගමැති ධූරයේ දක්වා ඒ බෝරේ ගහමු කිව්වා කට්ටි ඉතින් ඒ බෝරේ විවිධ හිටියා විදවිද වින්න අතර ජනාධිපතිතුමා හරියට විද්ද ඕන තැනට මොකද්ද කරේ තමන්ට අරුබුදේ තිබුණේ කොතනද ආණ්ඩුව ඇතුලේ අරුබුදේ තිබුණා ඒක සමනය කරන්න පටන් ගත්තා වමේ ව්‍යාපාරයන්ගේ පෙරණ වමේ ව්‍යාපාරයේ සහෝදරවරුන්ගේ අරුබුදේ තිබුණා උන්ට මා දන්නේ මධ්‍යම කාරක සභාවන් දෙකට ඩිනර් එකක් දීලා තිනවා දෙකකට දෙකේම පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලයටයි රාත්‍රී භෝජන සංග්‍රහය දීලා තිනවා ප්‍රශ්න ඉරාකරණය වෙනවා එතනදී ඒ දෙක එතනින් අවසන් වෙනවා ඊට පස්සේ ඊතුරු ටික මුස්ලිම් කොංග්‍රසේ නායකතුමාගේ සහ එයාගේ දායකත්වයෙන් ඉතුරු ටික සම්පූර්ණ කරගන්නවා ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒ හිටියා නඩු පිළිබඳ ප්‍රශ්න තිබුණා තමන්ගේ බැංකු ගිණුම් පිළිබඳ ප්‍රශ්න තිබුණා ගෙවල් සින්නවීම පිළිබඳ ප්‍රශ්න තිබුණා ඉඩම් පිළිබඳ ප්‍රශ්න තිබුණා හරි තැනට හරියනේ ගැහුවා රෙජිනල් කුරේ අමතුමාලා ගලකට බෝරේ විදවිද ඉන්නකොට ජනාධිපතිතුමා ඕන තැනට බෝරේ ගැහුවා ඒකයි කරේ කරලා ගත්තා අරගෙන ඉවරලා ඊළඟ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා නෝ මේවා ගැන කතා නැහැ වෙන මොනවා හරි ගැන කතා කරමු කියලා ආවනම් ඒකත් බිල යන්න කියලා ඉතින් මේ අද මතක තබා ගන්න මේ පාර්ලිමේන්තුවේ මේ සම්මත වෙන්න යන මේ අනතුරුකාරී ව්‍යවස්ථාදායක ව්‍යවස්ථා සංශෝධනයේට තේකෝප්පෙටයි රාත්‍රී භෝජන සංග්‍රහවලටයි පාවලා දීලා තිබෙන්නේ අපි ගහනවා මේ රටේ මෙවැනි දේශපාලන ඛේදවාචකය මෙවැනි දේශපාලන ශෝතනීය තත්වයක් නිර්මාණය වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ පෙරණිම මේ ව්‍යාපාරයක් භෝජන සංග්‍රහයකට තමන්ගේ ස්ථාවරයන් පාවා දීවි කියලා අපි දැනගෙන හිටියා හැබැයි කවුරුත් විශ්වාස කරේ නැහැ අපි දන්නවා ඔක කොතනින් තමයි කෙලවර වෙන්නේ කියලා හවස බලා ගන්න පුළුවන් කොතනින්ද කෙලවර වෙන්නේ කියලා හරියටම ඉතින් එතෙන්ට ගැහුවා ඒ නිසා මොකද උනේ හරියටම එතෙත් තිබුණු බාධාවන් එතෙන් තිබුණු බාධාවන් විධායක ජනාධිපති ධුරේ නැවත දීර්ඝ කර ගැනීම පිළිබඳ තිබුණු බාධාවන් මොකද උනේ ඉවත් කර ගැනීම සඳහා කාලයක් දුන්නා ඒ කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයා හවුල් වුණා ඒ කාලය හරියට සම්පූර්ණ කරගත්තා සම්පූර්ණ කරගත්ත වෙලාවේ දැන් බැලුවම මේක ගේන්න ඕන දැන් මේක ගේන්න ඕන දැන් ගේන්නේ කොහොමද දැන් මේ සංශෝධන ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා ප්‍රධානතම කරුණු දෙකක් ඒ ප්‍රධාන කරුණු දෙකම ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු කරුණු දෙකක් පළවෙනි කාර්යය තමයි ජනාධිපතිවරයාට දෙවරක් තරඟ කරන්න ජනාධිපති ධූරයට දෙවරක් පත්වීමට දෙවරකට වඩා පත්වීමට තියෙන ඉඩකඩ ඉවත් කිරීම ඒ පළවෙනි එක දෙවෙනි එක තමයි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ තිබුණු බල සමුදායක් විවස්ථාදායක සභාව සහ
ස්වාධීන කොමිස සභාවලට පවරලා තිබෙනවා ඒ බලය නැවත අත්පත් කර ගැනීම ජනාධිපතිවරයා අතට විශේෂම ජනාධිපතිවරයා එඳා ජනාධිපතිවරයා තමන්ගේ බල කේන්ද්‍රය ශක්තිමත් කර ගැනීම සඳහා ශක්තිමත් කර ගැනීම සඳහා මේක ගිනන ඒක විවස්ථාවෙන් පරිබාහිර ශක්තිමත් වීම ගොත එතුමා කල්පනා කරනවා එතුමා දන්නවා 2016 දී එතුමාගේ දුර කාලය අවසන් වෙනවා මේ විවස්ථාව අනුව 2016 දුර කාලය අවසන් වෙනකොට ඇත්තටම 2016 නොවැම්බර් මාසේ 17 වෙනිදා අවසන් වුණාට එතුමාගේ දුර කාලය පඬරැල් වෙන්න පටන් ගන්නවා 2014 විතර වෙනකොට මොකද එතකොට දන්නවා අනිවාර්ය ලෙස යා යුතු කෙනෙක් අනිවාර්ය ලෙස යා යුතු කෙනා වෙනුවට බඹරු රැළ ඊට පස්සේ රාජපක්ෂ වටා නෙවෙයි වෙන පක්ෂ කෙනෙක් වටා කරකෙන්න පටන් ගන්නවා ඉතින් එතුමා කල්පනා කරා හයත් හරියට ඉන්න ඕන ඊළඟ ටිකට ට්‍රයි කරන්න ඕන ඒ දෙක කේන්ද්‍ර කරලා තමයි මේ විවස්ථා සංශෝධන ඉදිරිපත් කරා දැන් මේ විවස්ථා සංශෝධනය මේ විවස්ථා සංශෝධනයේ පිළිබඳ අපිට වර්ග දෙකක විවේචනයක් තිබෙනවා එකක් තමයි මේ විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන ක්‍රමවේදයට අපි එකඟනේ ක්‍රමවේදය ඇයි මේ විවස්ථා සංශෝධන ගැන ක්‍රමවේද සාධාරණ මේ මොකක්ද මේ ජනාධිපතිවරයාගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්ම නෙවෙයි මේ අපේ රටේ මූලික නීතිය අපි කැමති වුණත් අකමැති වුණත් මේ රටේ සියලු දෙනාම පාලනය කරන මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියෝජනය කරන්නේ ජනතාවගේ වුමනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියෝජනය කරන ජනතාවගේ හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියෝජනය කරන ජනතාවගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මුළු ජනතාවයි හැබැයි මුළු ජනතාව බෝට පත් වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අදාළ වගන්තේ ජනාධිපතිවරයාට විතරක් බලපානවා කියලා වෙනස් කරනක වැරදි ඒක ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි කවුරු හරි කල්පනා කරේ නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි රටේ ප්‍රශ්නයක් ඒක ජනතාවගේ ප්‍රශ්නයක් මේක නීතිය මේක මූලික ලියවිල්ල මේක අපි කවුරුත් යටත් ලියවිල්ල ඉතින් අපි කවුරුත් යටත් ලියවිල්ලක් හැදෙන්නේ කොහොමද මොකද්ද මේක හදිසි පනතක් වෙන්නේ නැහැ කියලා මට එක ඇමතිවරයෙක් මම අවස්ථාව දෙන්න නැගිටලා කියන්නේ ඇයි හදිසි පනතක් වෙන්නේ ඇයි හදිසි පනතක් වෙන්නේ මේ ප්‍රශ්නේ ඉන්නේ කවදද මේ ප්‍රශ්නේ විවස්ථානුකූලව එන්නේ 2016 නොවැම්බර් මාසේ 17 වෙනිදාට තව අවුරුදු 6 කින් එන්නේ කාටද මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙන අයට ඉන්නේ නැහැ වෙන කාටවත් ඉන්නේ නැහැ මේ ප්‍රශ්නය එන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එන්නේ කවද්ද 2016 නොවැම්බර් මාසේ 17 තව අවුරුදු 6 කින් මේ ප්‍රශ්නේ එන්නේ හැබැයි අවුරුදු 6 කින් එන ප්‍රශ්නයක් හදිසි පනතක් වෙන්නේ කොහොමද මොකද්ද මට කියන්නේ කොහොමද මේක හදිසි පනතක් වෙන්නේ අවුරුදු 6කට පස්සේ හෙට උන්න ජනාධිපතිතුමාට තව හෙට මහ හෙට ජනාධිපතිවරණේ කැඳවලා ඒ හෙට ජනාධිපතිවරණේට ඉල්ලන්න බෑ අද හදිසිය පාර්ලිමේන්තුව සම්මත කරගන්න හදන තමුන්වන්සලා පැත්තෙන් සාධාරණයි ඒක අපි පිළිගන්න අපි හොඳද නැද්ද කියන එක එක සාධාරණයක් තියෙනවා හැබැයි මේක මොකද්ද තියෙන්නේ මේක බලපාන්නේ දැන් වර්තමාන ජනාධිපතිවරයාට ඒක බලපාන්නේ 2016 නොවැම්බර් මාසේ 17 වෙනිදාට අද හදිසි පනතක් ගිනන මොකද්ද මේ කරන විකාරය මොකද්ද වමනාව තිබෙන්නේ කාටද කරුණු හංගන්න හදන්නේ ඇයි හංගන්න ඕනකම තිබෙන්නේ ඇයි 2016 නොවැම්බර් මාසේ 17 වෙනිදා බලපාන කෙනෙකුට ඇයි හදිසි පනතක් වෙන්නේ කොහොමද ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා මීට කලින් හැම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඊළඟ පාර්ලිමේන්තු සතියේ කාලසටහන හදනවා මතක තබන්න ගිය සතියේ පාර්ලිමේන්තු සතිය තිබුණා ගිය වාර ඒ පාර්ලිමේන්තු සතියේදී පක්ෂ නායක රැස්වීම කියන්නේ පාර්ලිමේන්තුවේ කාල ඉදිරි සතියේ වැඩසටහන හදාගන්න රැස්වීම දින නියම කරලා තිබුණා කතානායකතුමා නියෝජනයක් කිව්වා ඒ දිනේ කැන්සල් කියලා මෙතන මට මතකයි කරුජයි සූර්යම්මතුමා මේ മന്ത്രിතුමා නැගිටලා ඇහුවා ඇයි ඒක කැන්සල් කරන්න කියලා සිරිපාල එමතුමා කිව්වා අපිට වෙන වැඩ වාගයක් තියෙන නිසා කැන්සල් කරනවා කියලා ඒතර ඉස්සරලම තමයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම නියමිත පරිදි පවත්වන්න ඕන පාර්ලිමේන්තු සතිය කැඳෙව්වේ නැහැ මොකද එතුමාලා දැනගත්ත ඒ සතිය කැඳෙව්වා නම් අද අට ඒ වැඩේ කියලා කියන්න වෙනවා කිව්වහම කල් වැඩි දැනගන්නවා නිසා ඒ සතිය මගහැරියා ඊට පස්සේ තිබුණා 23 වෙනි මට මතක විදියට 23 ඉන්නේ බදාද 22ද 23 බදා නෑ එක බද එක 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 පළවෙනිදා එනවා බදාද දිනයක් ඊට කලින් බදාද දිනයක් කියනවා 23ව 27 මට දිරිම බලුත් බලන්න පුළුවන් එතකොට දැන් කැබිනට් මණ්ඩලයට මේ දින දෙකෙන් යන්න ඕන හැබැයි 23 වෙනිදා කියන කැබිනට් මණ්ඩලයට ගියොත් මේකෙත් ඉන්න කට්ටිය ඒතරම් විශ්වාස නැහැ මේක එළියට යනවා එදත් නිකන් ඔහි කතා බහක් අස්සේ ඒක ගියා 22 වෙනිදා කැබිනට් මණ්ඩල ඊළඟ පළවෙනිදා කැබිනට් මණ්ඩල ගෙනවොත් තමයි එනිසා හදිසි කැබිනට් මණ්ඩලයක් ඇඳුවා 30 වෙනිදා උගු තියනේ 30 වෙනිදා කැඳව හදිසි කැබිනට් මණ්ඩල දැන් බලන්න කල්පනා වෙන විදිය ඒක රාහු කාලය බැලුවා නොනගතේ බැලුවා ඒ ඔක්කොම බල්ලේ වෙලා බැලුවා සුබ 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 නැකත පිහිටා තිබෙන්නේ මේ වෙලාවේදී කියලා 30 වෙනිදා කැඳෙව්වා ඒක 30 වෙනිදා සඳ කැඳෙව්වා හරිද එතකොට හදිසි කැබිනට් රැස්වීමක් එතකොට සුපුරුදු පාර්ලිමේන්තුවේ කණ්ඩායම නායක රැස්වීමක් නෑ සුපුරුදු කැබිනට් මණ්ඩලයක් නෑ විශේෂ කැබිනට් මණ්ඩලයක් කැඳවනවා 30 වෙනිදා කැඳවලා 31 වෙනිදා කියනවා අපි මේක සම්මත කරා කියලා ඉඳ 30 පැය 24කට කලින් ශේෂ්ඨාධිකරණයට යනවා පැය 24න් ශේෂ්ඨාධිකරණයට යනවා
ज्येष्ठाधिकरण महाजन मंत्री और हेट किसी दंड मुखद तीयन की हमुना कैबिनेट मंडली एक नीतिज्ञ मेक तमाइ की हृदय नीतिज्ञ की अभी दंड दिखाई दंडने मेरे अट मुखद तिब्बे अडम तरमे तमुनाशी मेक विवाद मित्र बलगत आश्चर्य बोट पत्न महा महा संवर्धन पारकपन महा प्रजातंत्रवादी नियम बल पत्न महा जन ऐतिहा नियोजन करेंगे पार्लमेंट कंडायम नायक रसीम कंदवला ए सुपुर्द परिधि कंदेवना अटविंद मुकद्द किला कियन्नोना अटविंद मुकद्द किला कियनोना एकट सति देकक विदर काले तियनवा इंदा एदा कंदेवने तिस्वेंदा कंदेवा हदीसी कैबिनेट मंडलयक एके सम्मत करा देवनिदा कंदेवा पक्ष नायक रसीम देवनिदा किव्वा हा देवनिदा किव्वा अटविंदा गन्नो किला हरिद दवस देके विवाद एक दवसर कोटु वेनवा හරිද අධිකරණයට යන්න ඉඩකඩ නැතු වෙනවා ඉතින් මෙතර බලගත් දෙයක් නම් මෙතර මහා සංවර්ධන පිළිබඳ මහා මිත්‍යාවක් නම් මහා ගොඩනැන්වීමක් නම් ඇයි කලබලය ඇයි හදිසි නීතිය ඇයි හදිසි පනත ඇයි කල්පනා කරලා බලන්න ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමා හරි පැහැදිලි සැඟවීමේ උවමනාව සංවාදයට භාජනය වෙන ඉඩකඩ ඇරීමේ උවමනාව මේක ඇතුලේ තිබෙන්නේ මාට කමක් නැහැ නේ ඔයගොල්ලෝ මොනවා හරි හිතාගන්න මේක තමයි ඇත්ත ඊට වඩා ඔයාලට කියන්න යමක් කියන්න බෑ ඔයාලට කියන්න පුළුවන් දෙයක ඇත්ත තමයි කියලා කිව්වොත් කෝට් එක නැතුව ගෙදර ඉන්න වෙනවා ඔක ඇත්ත යථාර්ථය මොකද්ද මේ හරිද ඒ නිසා ඔය පුතුවාට කියන්නත් බෑ හරි ආ ඒ නිසා මෙන්න ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි දැන් හරි අපූර්ව වැඩේ ඊට පස්සේ එක තමයි මේ සංශෝධනය ජනතාව තුළ සංවාදයට විවාදයට සාකච්ඡාවට බඳුන් වෙන්න ඉඩකඩ ඇවුරුවා මම අහන්නේ එකයි 2016 නොවැම්බර් මාසේ 10 වෙනිදාට බලපාන ප්‍රශ්නයක් අද මේ අගෝස්තු මාසේ 8 වෙනි සැප්තැම්බර් මාසේ 8 වෙනිදාට කොහොමද ගරු නියෝජ්‍ය කතානායකතුමනි හදිසි පනතක් වෙන්නේ ඊට කලින් ගම් වතුරක් ගලලද සුනාමියක් ඇවිල්ලාද මේක හොදගෙන යයි කියලාද මේ ඔක්කොම නැතු වෙයි කියලාද නෑ එතුමා දන්නවා හරියට වැඩේ එන්ඩෙන්ඩ වර්ධනය වෙනවා එන්ඩෙන්ඩ විරෝධය වර්ධනය වුණොත් දැන් මේ ඉන්න අය අත උස්සන්නේ නෑ දැන් මේ ඉන්න අය බිලි ගන්න බෑ ඒ නිසා මේක වර්ධනය වෙමින් ආවොත් මේක අනුමත කරගන්න බෑ අනුමත කරගන්න තියෙන සුබම හෝරාව මේක සුබම හෝරාවේ අනුමත කරගන්න ඕන සුබම හෝරාවට ගේන්න ඕන සුබම හෝරාවේ ගේන්නේ නැතුව කොහොමද කරන්නේ ඉතින් සුබ හෝරාව බැලුවේ රාහු ඉන්නේ කොතනද සෙනසුරු ඉන්නේ කොතනද සිකුරු ඉන්නේ කොතනද කියලා නෙවෙයි ජෝන් සෙනවිරත් නැමතුමා කොතන ඉඳීද කියලා තමයි බැලුවේ සිරිපාල නැමතුමා කොතන ඉඳීද කියලා බැලුවේ මෛත්‍රීපාල නැමතුමා කොතන ඉඳීද කියලා බැලුවේ හෙනවුරා කොතන ඉන්නවද කියලා නෙවෙයි බැලුවේ හරිද ඒ බැලුවේ සුබ නැකත බැලුවේ හෙනවුරාගෙන් නෙවෙයි සුබ නැකත බැලුවේ සෙනසුරුගෙන් නෙවෙයි සුබ නැකත බැලුවේ සිකුරාගෙන් නෙවෙයි සුබ නැකත බැලුවේ බ්‍රහස්පතිගෙන් නෙවෙයි බැලුවේ කාගෙන්ද රාජිත සේනාරත්න නැමතුමත් කොතන ඉඳීවිද මේ වෙලාවේ මෙතන ඊළඟ වෙලාවේ කොතන යයිද දන්නේ නැහැ ඒ නිසා ඉන්න වෙලාවේ සම්මත කරගන්න ඕන ඉන්න වෙලාවේ තුනෙන් දෙක ගන්න ඕන දැන් හිටියට පස්සේ මොනව වෙයිද දන්නේ නැහැ කියන්න බැරි අප්පලා පැනපු පැනිල්ලට හරිද ඒ නිසා ඊළඟ වෙලාවේ මොනව වෙයිද දන්නේ නැහැ ඒ නිසා එතුමා කල්පනා කරේ මොකද්ද ඇයි හදිසි වෙන්නේ එකක් සංගවන්න ඕනකම තිබුණා අනිත් එක හදිසි වෙන්න ඕනකම තිබුණා මේ සියල්ල තමන්ට ඕන විදියට හැසිරෙන වෙලාව මේක තමන්ට ඕන විදියට නූල නටවන්න පුළුවන් වෙලාව මේක. තමන්ගේ රූකඩයන් බවට පත් වෙලා තිබෙන වෙලාවක මේක. සූර්ය වටා ග්‍රහයන් කරකිනවා වගේ තමන් වටා කරකින වෙලාව මේක. ටික වෙලාවකින් මේක කරකිල්ල නතර වෙනවා. මා කියන්නේ මාස කීයද අවුරුදු කීයද කියලා. මේ තමන් වටා තමන් කේන්ද්‍රගත කරගෙන කරකින බල කරකැවිලා නතර වෙනවා. ඒක නතර වෙනකොට මේක සම්මත කරගන්න බෑ. ඉතින් මේක 2010 වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. 2011 වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රශ්නේන්නේ 2016 හැබැයි ඊට කලින් සම්මත කරගන්නවා මොකද 2011 වෙනකන් රාජ්‍ය මහත්මයා ඔහොම ඉදින් දන්නේ නැහැ ඔය ග්‍රහයත් රාජිත සේනාරත් නැති ග්‍රහයත් කොහට කරගෙයි දන්නේ නැහැ ඊට කලින් ඉන්න තැනින් දැන් ඉන්න කරගෙන තැන හොඳයි කියලා කල්පනා කළ මේ පනත ගේන්නේ ඒ නිසා හරි ඉන්නකො මං කියන්න දැන් හරි දැන් වාඩි වෙන්නකෝ අපිට වෙලා තියෙනවා හරි දැන් කියන්න හරි ඉන්න තව අවසන් නැහැ ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නය එපා
हरी हरी एंड 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 ओ इधर ओबतुमा दाखिन कोटा ओबतुमा दाखिन कोटा हेनोरा आने तू अप्पा आसीर हॉस्पिटल के रखियां दे हरी एनी सामान किया ने हरी एनी सामान में ये वकियां ने ने करुणा करला वकियां ने ने हरी एनी सामान में किया ने इधर मामा किया में इन्ने एक इधर एकाक में क्रम में दे वैरन ईलंगता माही में याडंगु तेरनी एका अन्न प्रश्न ईलंगे मैं का गिनापु क्रम में दे वैरन एकाक जनता विरोधे में डपवत्तन जनता वगे अवधानी अटपत करगन जनता वगे पिलों संवाद यक नुकट में का गीन है दू दें तमुना से लगे अन्ना दें मैं दूर काले वैडी करने की तारक की पैती ना एकाक तमाई मैं जनता विसिन्ने आइन करने विवस्ता वे मुकट नीति अद्दान बैलू बैल मट हरि तारक अनुकूल ऐ नीति आइन करने वाट वा जनता आइन करने को हुदाइन एतोड़ा जनता वगे परमाधिपत्य रेके नवन जनता वगे परमाधिपत्य नीति जनता प्रजातंत्रवादी ब्रह्मस्थति ओक्को मेके तुलु तीनो जनाधिपतिवरयागे बलय वैडीकरण कैलिटिक विदायक जनाधिपतिवरुन् निर्माणे करनकोट फ्रांसे विवस्थावित अमेरिकन विवस्थावित जनाधिपतिवरयागे बलय वैडीकरण कैलिटिक विदायक 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 जनाधिपतिवरयागे बलय वैडीकरण कैल
තුලනේ රැක්කිනේ ප්‍රංශ ව්‍යවස්ථාවේ ඒ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන පරිදි තුලනේ ආරක්ෂා කරලා තිබුණා ඇමරිකන් ව්‍යවස්ථාවේ එහි ජනාධිපතිවරයාට තුලනේ ආරක්ෂා කරලා තිබුණා කොංගසය හරහා ඒ තුලනේ ආරක්ෂා කරලා තිබුණා නමුත් අපේ ව්‍යවස්ථාවේ ජනාධිපති විධායක ජනාධිපති නිර්මාණය කරනකොට ප්‍රංශ ව්‍යවස්ථාවේ සහ ඇමරිකන් එක්සත් ජනපති ව්‍යවස්ථාව ආභාස කොට ගත්තට අපි ඒ සංවරණේ තුලනේ ආරක්ෂා කරන්නේ ඒකේ තියෙන බලගත් කොටස බලය වැඩි කරන කොටස බලය ඒකරාශී වෙන කොටස විතරක් ගත්තා එහෙම අරගෙන එහෙම අරගත්තට පස්සේ මේක එහෙම ගත්තා ඊට පස්සේ මේ විධායක ජනාධිපති දෙක පිළිබඳ ප්‍රශ්නේදී බොහෝ අය කියනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති වුණාට අවුරුදු 72යි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට දෙපාරකට වඩා ඉන්න බෑ දෙපාරේ ඉන්නකොටම 84යි තව පාරක් ඉන්න ගියොත් 90 වෙනවා 90 වෙනකන් ඉන්නේ නෑ ඒ නිසා එතුමාගේ වයස නිසා මේක ව්‍යවස්ථාවට දැම්ම කියලා බොරුනේ ඒ වයස නිසා දාපු ප්‍රශ්නයක් නෙවෙයි මේක ලෝකේ විධායක ජනාධිපති ධූරයේ ක්‍රියාත්මක වෙන විධායක ජනාධිපති ධූරයේ ක්‍රියාත්මක වෙන බොහෝ රටවල් වල එහෙමයි අෆ්ගනිස්තානය පහේ අවුරුදු 2යි ආමේනියා පහේ අවුරුදු 2යි බංග්ලාදේශ කාල 2යි ජෝර්ජියා පහේ අවුරුදු 2යි ඉන්දුනීසියා පහේ අවුරුදු 2යි ආ හරිද කල්පනා කරලා බලන්න ඒක වෙන ක්‍රමයකටපත් වෙන්නේ ඒ ක්‍රමයටද ඔයගොල්ලෝ ඉන්නේ ඒ ක්‍රමයට නම් හරි ඒ ක්‍රමයට නෙවෙයි ඉන්නේ සවුත් කොරියාව පහේ අවුරුදු 1යි පහේ අවුරුදු 2 යුරෝප රටවල් ගත්තොත් ඔස්ට්‍රියාව අවුරුදු 6 2යි බල්ගේරියා අවුරුදු 5 2යි සයිප්‍රස් අවුරුදු 5 2යි ග්‍රීස් සයිප්‍රස් අහගන්න ග්‍රීස් පහේ අවුරුදු 2යි හරි කල්පනා කරලා බලන්න මේ හැම රටක් ගත්තට පස්සේ මේ හැම රටකට ගත්තට පස්සේ පහේ අවුරුදු 2යි 4 අවුරුදු 2යි රටවල් කීප එක විතරයි තියෙන්නේ ඒ ඇයි ඇයි එහෙම බලයක් දෙන්නේ ආ ඒක කිනා රුස්වල්ට හතර පාරක් ඒකේ සිද්ධ වුණ දේ තමයි විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නාට පස්සේ ඇමරිකාවේ ප්‍රශ්නයක් ආවා ඒ විධායක ජනාධිපති ධූරය ජෝර්ජ් වොෂින්ටන් තමයි ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරය වුණා ජනාධිපතිවරය වුණාට පස්සේ ਉਹ දෙපාරක් හිටියා දෙපාරක් ඉඳලා ඔහු ගියා තුන්වෙනි පාර හිටියේ නෑ ඒ නිසා ඇමරිකාවේ සම්ප්‍රදායක් බවට පත් වුණා දෙවරකට වඩා ඉන්නේ නෑ කියලා ඒක නීතියක් බවට පත් වුණේ නෑ ඒක නීතියක් බවට පත් වුණේ නෑ ඊට පස්සේ වෙන දේ තමයි පොඩ්ඩක් ඉන්නකෝ කියනකම් ඉන්නකෝ පොඩ්ඩක් ඉතින් අහගෙන ඉඳලා පුරුදු වෙන්න හරිද ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයා දෙපාරක් ඉඳලා අයින් වුණා අයි තුන්වෙනි පාරේ ඉල්ලුවේ නෑ ඊට පස්සේ ඇමරිකාවේ සම්ප්‍රදායක් බවට පත් වුණා නීතියක් නෙවෙයි සම්ප්‍රදායක් බවට පත් වුණා දෙපාරකට වඩා ඉන්නේ නෑ කියලා ඊට පස්සේ වුණ දේ තමයි රුස්වෙල් කියන ජනාධිපතිවරෙක් ආවා මම දන්නේ රුස්වෙල් රාජපක්ෂද කියලා එහෙම ජනාධිපතිවරෙක් ආවා එහෙම ජනාධිපතිවරෙක් ඇවිල්ලා එයා පොඩකින් හරි 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 කලබල වෙන්න එපා ඉතින් ඒකට ඉතින් 1932ත් ඉල්ලුවා 32ත් ඉල්ලුවා 36ත් ඉල්ලුවා 40ත් ඉල්ලුවා ජනාධිපති ලෙසම මිය ගියා එතුමා මිය ගියට පස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ කල්පනා කරා මේක මාර වැඩක් වෙන්නේ එතෙත් තිබුණු සම්ප්‍රදාය රුස්වල් බිඳ වැටුවා ඊට පස්සේ 1951 අවුරුද්දේ ඇමරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනලා වාර දෙකකට සීමා කරා බලන්න
එතකොට ඇමරිකන් එක්සත් ජනපදයේ වාර දෙකේ සීමාව තිබුණේ නැහැ. සම්ප්‍රදාය කඩේට සීමාව තිබුණේ. ඒ සම්ප්‍රදාය බින්දා රුස්වෙල් ජනාධිපතිවරයා. බින්දට පස්සේ තමයි ඇමරිකන් ජනතාව කල්පනා කරේ සම්ප්‍රදාය බින්දන අයවත් මාර වැඩ වෙන්නේ. ඒ නිසා තමයි 1951 දී 1951 දී මට මතක විදිහට 22 වෙනි සංශෝධන විදිහට ගෙනල්ලා ඉවරලා සම්මත කළා වාර දෙකේ සීමාව දැම්මා. අදත් ඇමරිකන් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවේ වාර දෙකේ සීමාව රැකලා තිබෙනවා. ප්‍රංශ ව්‍යවස්ථාවත් එහෙමයි. ඒ නිසා තමුන්නාසල ආභාෂයට ගත්තු ව්‍යවස්ථාව හදන්න ආභාෂයට ගත්තු ඒ ව්‍යවස්ථාවලත් එහෙමයි. හරිද? දැන් තමුන්නාසලෙක් ගැන කතා කරන්නේ. හරිද? ඒ නිසා වාර දෙකේ සීමාවට මේ කියන කතාව. වාර දෙකේ සීමාවට එකක් කියන කතාව තමයි තමුන්නාසල ව්‍යවස්ථාවෙන් තීරණය කරන එක වැරදි නෑ. ලෝකේ බොහෝ රටවල් වල ව්‍යවස්ථාවෙන් තමයි සීමා කරලා තිබෙන්නේ. ඇයි ඒක ව්‍යවස්ථාවෙන් සීමා කරන්නේ? ඇයි ඒක ව්‍යවස්ථාවෙන් සීමා කරන්නේ? असीमित बले दूषित असीमित बले असीमित काले दूषित एक निर्णायक असी असीमित बले दूषित असीमित बले दूषित असीमित बले दूषित असीमित काले दूषित एक शिष्य संपन्न एक प्रायोगिक एक हरि असीमित बले हरि कमक ने මම කියන දේ ඉතින් මම කියන්නම්කෝ හරිද ඔබතුමාලට රිදෙන බවත් ඇත්ත රිදෙන බව පෙන්වන එකත් ඇත්ත හරිද ඒ නිසා මා කියමින් ඉන්නේ එකයි හරිද රිදෙන බව ඇත්ත මා කියන්නේ එකයි දැන් මේ වාර දෙකේ සීමාව ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ වයස නිසා දාපු එකක් නෙවෙයි මෙය අසීමිත බලය දූෂිත වාගේම අසීමිත බලය අසීමිත කාලයක් දූෂිතයි කියන නිර්ණායක තමයි වැදගත් ඒ නිර්ණායක අනුව තමයි විවස්ථාවට වාර දෙක එන්නේ හරිද නාමල් බලන්න හරිද නාමල් හරි ඔබතුමාට වඩා මේක කරන්න පුළුවන් ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එළියට ගියා නම් මේගොල්ලෝ කෑ ගන්නෙ මෙතන එහාට පේන්න කෑ ගන්න උන් ටික සමාන තමයි වෙන්නේ රයිට් එතකොට කෑ ගන්නෙ එනකොට කෑ ගහනවා වා ටීවී එකෙන් බලන්නකො හරිද නාමල් වා ටීවී එකෙන් බලන්නකො එතකොට මේ කරදරේ නෑ කට්ටේ අහගෙන ඉතියා මෙච්චර වෙලා හරිද හරි ඉතින් පාර්ලිමේන්තුව සහිත අගමැතිවරයා ඉන්නකොට මැතිවරණයකට යන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අගමැතිවරයාට බාරකාර යටතේ තමයි මැතිවරණයට යන්නේ. එතකොට මේ මැතිවරණය යම් ප්‍රමාණයකට මම කියන්නේ මුළුමනින්ම කියලා යම් ප්‍රමාණයකට නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනවා. ජනාධිපතිවරණ මේ තියෙන ජනාධිපතිවරණේ ස්වභාවය කො නොවේ මේ තියෙන ජනාධිපතිවරණ ජනාධිපති ධූරයේ ස්වභාවය තමයි ජනාධිපතිවරයා ජනාධිපතිකම අතේ තියාගෙන තමයි ඡන්දිට යන්නේ. ඒ නිසා තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 82 පෝස්ටරයක් ගහනවා ජනපති ජේ.ආර්. ජනපති කරමු කියලා. මා දැක්කේ නැහැ මහින්ද මහත්තයා මේ සැරේ ගහනවා. ජනපති ජේ.ආර්. ජනපති කරමු. ඒතර ඔහු ජනාධිපතිවරයා හැටියට. ඔහු ඔය ඒක තමයි මේ ඒක තමයි සීමා කරන්නේ. ඒක තමයි වාර දෙකකට සීමා කරන්නේ. එතකොට ඔවුන් යන්නේ ඔහු යන්නේ ජනාධිපතිවරයා සතුව තිබෙන මේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන සියලු අසීමිත බලය කේන්ද්‍රගත කරගෙන. එය කිසිසේත්ම සාධාරණ නිදහස් මැතිවරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පොලිසිය ජනාධිපතිවරයාට ඕන අනුව මේ පහසුකම් මැතිවරණ බලන්න. පොලිසිය ජනාධිපතිවරයාට ඕන අනුව හැසිරෙන්නේ. ලංගම බස් ටික තමන්ට ලංගම බස් රථ ටික තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්කම තිබෙන්නේ. රාජ්‍ය නිලධාරීන් තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආහාර දෙන්න තමන්ට පුළුවන්කම ලැබෙන්නේ. මාධ්‍ය ආයතන තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි මේ ජනාධිපති ධූරයට ඇති වී තිබෙන අසීමිත බලතල. ජනාධිපතිවරයා ජනාධිපති ඡන්දයට යන්නේ තමන්ගේ ජනාධිපති ධූරය අහෝසි කරමින් නෙවෙයි. අනේ නාමල් මන්ත්‍රීතුමා අපිට එළියට යන්නක මං කරුණා කරලා ඉල්ලීමක් කරන්නේ. එතකොට මේ කලව සද්දය අඩු වෙනවා. මේ සද්දය අඩු වෙනවා එතකොට. ඔය බලන්නකෝ ඔබතුමත් බලාගෙන ඉන්නවා හරි ඉතින් එතකොට ඒ නිසා තමයි මේ වාර දෙකේ සීමාව දාලා තියෙන්නේ ඒ නිසා වාර දෙකේ ඉන්නකොට වාර දෙකම ඉන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පළවෙනි වාරේ හිටියා දෙවෙනි වාරත් හිටියා ප්‍රේමදාස මහත්තයාට පළවෙනි වාරේ හිටියා දෙවෙනි වාරේ ඉන්න අවස්ථාව ලැබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිට පළවෙනි වාරේ හිටියා දෙවෙනි වාරේ හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා පළවෙනි වාරේ හිටියා දෙවෙනි වාරේ හිටියා දැන් කල්පනා කරපුවහම මේකයි දෙවනි වාරේ ඉන්න එක තමයි මේකේ තියෙන තර්කය දෙවනි වාරේ ඉඳීම ලෝකෙත් එහෙමයි විදායක ජනාධිපති ධූරයන් පළවෙනි වාරෙන් තොර අයින් වෙන්නේ බොහොම අමාරුයි ඒ විතරක් නෙවෙයි පළවෙනි වාරේ ජනාධිපති වර්ණයට වඩා දෙවනි වාරේ ජනාධිපති වර්ණය දූෂිත වෙනවා ඒකයි තර්කය පළවෙනි වාරේ ජනාධිපති වර්ණේ 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණේ දී ඒක දූෂිතනේ අවම දූෂිතයි හැබැයි 99 ජනාධිපති වර්ණ දූෂිත වෙනවා
දෙවෙනි වාර තමන්ගේ රාජ්‍ය බලය තමන් මෙහෙවන ලද්දදී තමන් නායකත්වය දෙන ලද්ද හමුදාව තමන් නායකත්වය දෙන ලද්ද පොලිසිය තමන්ට නඩුවක් නැහැ තමන්ට අධිකරණයට යන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මුළු බලයත් එක මැතිවරණයට යන්නේ කොහෙද සාධාරණ මැතිවරණ වෙන්නේ එයා තමන් තනි අතට ඒකාධිපතිත්වයක් ගොඩනගාගත්තු කෙනෙකුට පොල්ලක් අරගෙන තරඟට එන්න කියනවා කඩු පොල්ලක් අරගෙන එන්න කියන මල්ටි බැරල් ඔක්කොම මල්ටි බැරල් රොකල් ලෝන්චර් තමන් වටේ අට කරගෙන සටනෙට එන්න කියනවා පොල්ලක් අරගෙන ඒ හා සමාන සටනක් ඇති වෙන්නේ මේකෙදී ජනාධිපති දුරේ අතේ තියාගෙන ජනාධිපති දුරේ අතේ තියාගෙන තරඟයට කැඳවීම ඒකයි තිබෙන්නේ ඒක තමයි සටනක් නැති සටන ඒක තමයි ඉතිහාසය ඒ නිසා තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පළවෙනි ඡන්දය 94 දූෂිත නැහැ 99 දූෂිතයි ඊට වඩා මහින්ද මහත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ 74 වඩා 82 ජනාධිපති වර්ණ දූෂිත වෙනවා මහින්ද මහත්තයාගේ 2005ට වඩා 2010 ජනාධිපති වර්ණ දූෂිත වෙනවා එයි බලය කේන්ද්‍රගත කරගෙන යන්නේ වඩා වඩා ඉන්නකෝ වඩා වඩා හරි 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 ඒ කියන දේනේ ඉතින් කල්පනා කරලා බලන්න ඉතින් එහෙමයි තියෙන්නේ එතකොට ඒ ඒ බලය නැවත වතාවක් අපි ඒකරාශි කරලා දෙනවා කියලා කියන්නේ මොකද්ද නැවත වතාවක් ඒකරාශි කරලා කියනවා මේ බලයත් එක තමයි අනිත් කෙනා තරඟ වදින්න ඕන ඒ අනිත් කෙනා මේ බලයත් එක තරඟ වදිනවා කියන්නේ මොකද්ද ඒක සටනක් නැති සටනක් ඒක තමන්ගේ ජයග්‍රහණය දිගටම පෙළපතට ජයග්‍රහණ ලියා ගැනීමේ ගමන ඒ නිසා මේ වාර දෙකේ සීමාව ඉවත් කිරීම මේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීම නෙවෙයි කොහෙද ජනතාවගේ පරමාධිපත්‍යයට ඡන්ද තියන්නේ එහෙම කොහෙද ඡන්ද තියලා තියෙන්නේ කොහෙද නිදහස් සාධාරණ මෙතුවර තියන්නේ ජනාධිපතිවරයා තමන්ගේ අතට බලය කේන්ද්‍රගත කරගෙන ඒ බලයත් එක්ක තරඟයට වදින එක තමයි මේකේ තියෙන නරකම තත්ත්වය විතරක් නෙවෙයි තමුනාසලා මේ විවස්ථා සංශෝධනයෙන් අනිත් බහනක දේත් කරන මේක ASCII මොකද්ද 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 අනිත් සංශෝධනේ අනිත් සංශෝධනේ තමයි ගරු කාරක සභාපතිතුමනි ජනාධිපති වර්ණ මේ සැරේ තිබ්බනම් ජනා මහින්ද මහත්තයා අවුරුදු 6 න් ඉන්නවා විවස්ථාවේ තියෙන ප්‍රථම දූර කාලේ විතරයි අවුරුදු 4 ඉක්මවා ගියට පුළුවන් කියලා හැබැයි මේකත් දාන වත්මන් දූර කාලේ කියලා දානවා අවුරුදු 4කට පස්සේ පිටිය සකසන්න පුළුවන් තමන්ට ඕන වෙලාවක සටන් කරුවක් කැඳවන්න පුළුවන් ඕන වෙලාවක සටනට කැඳවන්නේ තමන් තමයි පිටිය සූදානම් කරන්නේ තමන් තමයි වෙලාව බලන්නේ තමන් තමයි සුදුස්සන හදන්නේ අවුරුදු 4කට පස්සේ ඕනෑම වතාවක් ඡන්දෙ තියන්න පුළුවන් කියලා කියනවා විවස්ථාවේ තිබුණ ගරු කාරක සභාපතිතුමනි එකව පළවෙනි අවස්ථාවේ අවුරුදු ප්‍රථම ජනාධිපති ධූරයට අවුරුදු 4 පිරුණාට පස්සේ ඡන්දෙට යන්න පුළුවන් හැබැයි තමුන්වහන්සේලා වෙනස් කරා මොකද්ද බැලුවද වෙනස් කළා දෙන වත්මන් ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට අවුරුදු 4 පිරුණාම ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට අවුරුදු 4 පිරුණාම ඡන්ද කැඳවන්න පුළුවන් එතකොට පිටිය තමන්ට ඕන විදියට පිටිය සකස් කරන්නේ තමන්ට පාසු වෙලාව සූදානම් කරන්නේ තමන් තමයි කැඳවන්නේ කැඳවලා කියන ජනතා පරමාධිපත්‍ය මොන ජනතා පරමාධිපත්‍යද මොන ජනතා පරමාධිපත්‍යද ජනතා පරමාධිපත්‍ය මෙතන නියෝජනය වෙන්නේ නැහැ මෙතන නියෝජනය කරන්නේ ඒකාධිපති වීරකට අවශ්‍ය නැ පාර හදන්නේ තමුන්වහන්සේලා කියන ජනතා පරමාධිපත්‍ය දොරට විවෘත කිරීමක් නෙවෙයි මේ කරලා තියෙන්නේ මොකද්ද තමන්ගේ පවුලට කොහොමද දොරට විවෘත කරන්නේ මම මේ කියන්න ඕන මේක ඇත්ත කතාව මොකද්ද සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි മന്ത്രിවරුන්ගෙන් අහන්නේ තමුන්වහන්සේලා බලාපොරොත්තුවක් තිබුණා නම් තමුන්වහන්සේලාට මේ පක්ෂ නායකත්වය ගන්න බැරි නම් අඩුම තරමේ තමුන්වහන්සේලා දරුවෙක් කර මේ පක්ෂ නායකත්වයයි කියලා හිතුවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ മന്ത്രിවරු තමන්ට නායකත්වය ගන්න බැරි එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කවුරුත් විවාදයක් තියාගන්න එපා හැබැයි තමන්ට ඒ විවාදය දෙන්න බෑ හැබැයි ගරු සභාපතිතුමනි තමන්ගේ දරුවෙකුටවත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල තැනකට එන්න ඉඩ කඩ තිබුණා නම් ඒ සියල්ල අවුරලා දාලා තියෙන්නේ ඒක ඒ සියල්ල අවුරලා දාලා තිබුණේ තමුන්වහන්සේලාට පමණක් නෙවෙයි මේ තමුන්වහන්සේලාගේ බෙල තමුන්වහන්සේලා ගෙල සිට ගැනීම පමණක් නෙවෙයි තමුන්වහන්සේලාගේ දරුවන්ගේත් ගෙල සිට බලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දොරටුවේ යතුරු ඒ විවෘත කරන්නේ වහන්නේ කවුද තියන්නේ කවුද කියලා තීරණය කිරීමේ මුළු බලය සකස් කරලා දීලා තිබෙන්නේ කාටද තමුන්වහන්සේලාට මේ මුළු බලය සකස් කරලා දීලා තිබෙන්නේ කල්පනා කරලා බලන්න බලන්න කල්පනා කළා ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමා පියෙක් ජනාධිපතිතුමා තාත්තෙක් හැටියට තමන්ගේ දරුවන්ගේ ඉහළත ගණගෙන හිතන එක ගැන අපිට කනගාටුවක් නැහැ හිතන්න ඕන ඕනෑම තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට හොඳ රැකියාවක් තමන්ගේ දරුවන්ට හොඳ උසස් ස්ථානයක් පිළිබඳ ප්‍රාර්ථනා බවනවා ජනාධිපතිවරයා තිදරු පියෙක් හැටියට තමන්ගේ දරුවන් පිළිබඳ වෙනි ප්‍රාර්ථනා මෙවීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ තමන්ගේ දරුවන් ඉහළ නායකත්වයට ගේන්න ඕන තමන්ගේ දරුවන් ජනාධිපති ධුරයට පත් කරන්න ඕන ඒ පිළිබඳ එතුමන් සීන මවන එක ප්‍රාර්ථනාවන් තියෙන එක වැරදි නේ ඒක තමයි පීතෘ ප්‍රේමය ඒක තමයි ධාරක ප්‍රේමය එහෙම පීතෘ ප්‍රේමය ඉපදුනාට කමක් නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ඒ ධාරක ප්‍රේමය වෙනුවෙන් මාර්ග සංශෝධන ගැන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ධාරක ප්‍රේමය වෙනුවෙන් මාර්ග සංශෝධන ගැන තිබෙන්නේ තමන්ගේ ධාරක ප්‍රේමය සංශෝධන කරගන්න බෑ තමන්ගේ ධාරක ප්‍රේමයට තමන්ගේ ධාරක ප්‍රේමයට දොරටු විවෘත කරගන්න බෑ මේ සංශෝධනේ ගරු සභාපතිතුමනි මේ සංශෝධනයෙන් තමන්ගේ ධාරක ප්‍රේමයට මේ විවස්ථාවෙන් දොරටු විවෘත කරගන්න බෑ ඒ නිසා මොකද්ද කරන්නේ ඒ නිසා ඕනකම තියෙන මොකද්ද තියෙන විවස්ථාවෙන් එන්න තියෙන නීතියෙන් එන්න
තියන පාරෙන් එන්න ඇයි ධාරක ප්‍රේම වෙනුවෙන් නීති වෙනස් කරන්නේ දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ නීති පොත මේ විවස්ථා පොතෙන් ධාරක ප්‍රේමයට අනුව නායකත්වය හදන්න බෑ ධාරක ප්‍රේමයට අනුව නායකත්වය හදන්න නම් මේක වෙනස් කරන්න ඕන ඇයි වෙනස් කරන්නේ ගරු නියෝජ්‍ය කතා නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි 2016 වෙනකොට 2016 2016 වෙනකොට 2016 අප්‍රේල් මාසේ ගවින් සිල්වා ප්ලීස් සිට ඩවුන් යෝ සීට් ප්ලීස් 2016 සාමාන්‍ය 86 අප්‍රේල් මාසේ 10 හරිද 86 අප්‍රේල් මාසේ 10 2016 අප්‍රේල් මාසේ 10 වෙනකොට දෙටු පුට්ට අවුරුදු 30යි එතකොට අවුරුදු 39 ජනාධිපතිවරයෙක් ඉල්ලන්න පුළුවන් පොඩකින් පොඩකින්නකෝ ඉල්ලන්න පුළුවන් ඉතින් ඉල්ලන්න පුළුවන් අවුරුදු 30 පිරුණාට ඉල්ලන්න පුළුවන් වුණාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඕනකම තියන ඒට අවශ්‍ය වෙන පරිණතභාවය ලබා ගන්න. තාමත් රිතික් රෝෂන් එක බැට්ලින් ක්‍රිකට් ගහලා රිතික් රෝෂන් එක ක්‍රිකට් ගහලා මහපුටුවට එන්න බෑ. මහපුටුවට රගර් බෝලේ ඇල්ලුව පමණින් මහපුටුවට එන්න බෑ. ඊට අවශ්‍ය වෙන පරිණත වීමේ කාලයක් අවශ්‍යයි. පරිණත වීමේ කාලයක් අවශ්‍යයි. ගාමිණී දිසානායක මහත්තයා 77 බලයට එනවා. හැබැයි 94 වෙනකොට ජනාධිපති අපේක්ෂකෙක් වෙයි කියලා හිතන්නේ නැහැ. ඔහු අමාත්‍ය ධූර ලබනවා, පරිණත වෙනවා, අධ්‍යක්ෂීම් ලබා ගන්නවා, ජාතික නායකයෙක් වෙනවා, 94 ජනාධිපති ධූරයේ සදා තරග වදිනවා. ඕනෑම කෙනෙකුට පරිණත වීමේ කාලයක් ඕන. දැන් මොකක්ද අවශ්‍යකම තිබෙන්නේ? 2016 නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකොට දෙටු පුත්‍රයාට අවුරුදු 30 පිරුණට, ඡන්දේ වයසෙන් පිරුණට, ඉතින් මම නැවත වතාවක් මම ඉල්ලා සිටින්නේ ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් කලබල ඔයාය දැන් මෙච්චර වෙලා පූර්වට හිටියා මෙච්චර වෙලා හරි නාමල යනවා තෑන්කියු නාමල නාමල තෑන්ක් කරා හා දැන් හරි දැන් වාඩි වෙන්න දැන් හරි 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 මං කියනකම් ඉන්නකෝ කලබල වෙන්න එපා වාඩ අමතකවා තමයි ඔව් මම කියන්නේ ඒකයි මම කිය පොඩක් ඉන්නකෝ ගරු සභාපතිතුමනි මම එකයි කියන්නේ හරි අනිවාර්යෙන් පියෙකුට තමන්ගේ දරුවන් උසස් ස්ථාන වලට ගෙන යාම පිළිබඳ තියෙන ප්‍රේමයේ පිළිබඳ අපිට අර්බුදයක් නැහැ තමන්ගේ දරුවන්ට ඉහළ ස්ථානයක් හදන්න ඕන කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ තමන්ගේ දරුවන්ට රජයේ උසස් ස්ථාන හදලා දෙන්න ඕන කියන එක ප්‍රශ්නයක් නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද තමන්ගේ දරුවන්ට සියසුන ලබා ගැනීම සඳහා ඒ උපන් ධාරක ප්‍රේමයේ වෙනුවෙන් මාරක සංශෝධන ගේන්න එපා ඒ ධාරක ප්‍රේමයේ වෙනුවෙන් මේ මාරක සංශෝධන ගෙනලා තිබෙන්නේ ඒක තමයි මේ කියන්නේ අවශ්‍යකම තියෙන මොකද්ද පරිණත වීමේ කාලය ලබා ගන්න ඕන පරිණත වීමේ කාලය ලබා ගන්න ඕන 2016 වයස පිරුණට දාන්න බෑ වයස පිරුණට කොහොමද 2016 තන්දර දාන්නේ වයස පිරුණට දාන්න බෑ අවශ්‍යකම තිබෙන පරිණත භාවය ඒකට තව අවුරුදු 6ක්වත් ඕන අවුරුදු 6කල අමාත්‍ය ධූර ලැබලා පරිණත වෙලා ජාතික නායකයෙක් බවට පත් වෙලා සියසුන බැටන් එක බාරු වෙන්න ඕන එතෙන්ට ඒ වෙනුවෙන් ගෙන සංශෝධන මේක අඩුමතරමේ ජෝන් චෙනිවරත් අමාත්‍යතුමාට අඩුමතරමේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට අඩුමතරමේ නිමල් සිරිපාල අමාත්‍යවරයාට පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන්ගේ ගැල සිදිනවා ඔවුන්ගේ දරුවන්ටවත් මේකේ අනාගතයක් හැදෙන්නේ නැහැ හරි එනිසා ඒක තමයි මේ කරන්න හදන්නේ එනිසා මේ විවස්ථා සංශෝධනය ඒ වෙනුවෙන් ගෙන එන එක එනිසා මේ කලබලයේ තේරුම් ගන්න පුළුවන් ඇති බ්ලොක්කෝ බේරෝ හරි හරි ඉන්න ඔබතුමා වෙලාව කියන්නකෝ ඔබතුමාගේ වෙලාව කියන්නකෝ කරුණා කරලා ඉතින් මම කියන්නේ ඒකයි එනිසා ඒ පරිණතභාවය ලබා ගැනීම සඳහා කාලයක් අවශ්‍යයි 2010 ජනාධිපතිවරණයට වයස සම්පූර්ණ වුණාට ඇඟ සම්පූර්ණ වෙන්නේ නැහැ මොළේ සම්පූර්ණ වෙන්නේ නැහැ ජාතික නායකයෙක් වෙන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය වෙන කාලය ඒ නිසා අවශ්‍ය වෙන කාලය ගන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය වාඩි වෙනකෝ දැන් හරිනේ දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමාට මම වාඩි වෙන්න කියන මොළේ පරිස්සම් කරගෙන මොළේ පොඩියේ වාඩි වුණා හරිද එතකොට ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා කිව්වේ එක දෙයයි වාඩි වෙන්න ප්‍රවේශමෙන් මම කියන්නේ ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ తత్వය කිසිසේත්ම ඒ හදන්න ඕනකම තිබෙන අන් කවරක්වත් නෙවෙයි හදන්න ඕනකම තිබෙන දොරටු විවෘත කරන්න ඕන පාර විවෘත කරන්න ඕන ඒ පාර විවෘත කිරීම සඳහා යන්න ඕන මේ පාරේ වෙන එකක් නෙවෙයි ඒ සඳහා තමයි මේ විවස්ථා සංශෝධනය ගේන්නේ අඩුමතරමේ මේ විවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාරම්පරික සමාජිකයෙකුගේ පුතෙකුටවත් ඉහළට යන දොරටු විවෘත කරන්නේ ඒ දොරටු වහන සංශෝධනයක් ඒ නිසා අද මේ අතෝස්සන කවුරුත්
අදම අත්ඔසන කවුරුත් ගරු නියෝජ්‍ය කතානායකතුම අත්ඔසවන්නේ තමන්ගේ ගෙලට පමණක් නෙමෙයි තමන්ගේ දරුවන්ගේ ගෙලටත් තමන්ගේ දරුවන්ගේ ගෙලටත් වලදා ගැනීම සඳහා තමයි මේ අත උස්සවන්නේ. ඒ නිසා මේ විවා මේ යෝජනා කරන තැන පළ සංශෝධන දෙකේ පළවෙනි හරය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන පමණක් නෙවෙයි එය නැවත වර්ධනය කර ගැනීම සඳහා දීර්ඝ කර ගැනීම සඳහා කියන මේ සංශෝධනයට මුළුමනින්ම අපි විරුද්ධව ප්‍රකාශයට පත් කරනවා ඒ පළවෙනි සංශෝධනය. ඊළඟ තමයි මේකේ ගෙනන 17 වෙනි සංශෝධනයේ තියෙන දේවල් වෙනස් කිරීම පිළිබඳ සංශෝධනයක් ගෙනලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි එතුමාලාට කාලයක් වෙන් කරලා තිබෙනවා. එතුමාලා ඒ කාලයේදී කතා කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අඩුම තරමේ ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙන මේ සභාව මේ හිටියට එන්න දෙන්න එපා. කරුණාකරලා අපිට මේ ව්‍යවස්ථාව රටේ සම්මත වෙන්නේ මේ ව්‍යවස්ථාව පිළිබඳ ඒ පිළිබඳ විවාදය පවත්වන්න තියෙන අයිතිය අපි ආරක්ෂා කරන්න ඕන කම තියෙනවා. ඒ ආරක්ෂාව මුළුමනින්ම ඒ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කරන පාර්ලිමේන්තුව මේ විදිහට හැසිරෙන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. ඔව් මේ සංශෝධනයේ බැසිල්ටත් කියලා වෙනවා කියලා මම කියන්නේ. ඔබතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ ලේකම් සංවිධායක මහ ලේකම් වගේ කිට්ටුවෙන් හිටියා ඒ ඔක්කොම කියනවානේ බැසිල් මහත්තයාගෙන මම කියන්නේ මේ සංශෝධනයෙන් එතුමට කියලා වෙනවා කියලා අඩුමතරම එතුමට අදොරට විවෘත වෙන්නේ නැහැ මේ සංශෝධනයෙන් එතුමටවත් දොරට විවෘත වෙනවන් ටික සෑහීමකට පත් වෙන්න පුළුවන් හරිද ඒ නිසා තමයි එතුමා කිව්වේ 3-2ක් නැතුව විවස්ථාව ගේන්න බෑ කියලා හරිද මම කියන්නේ එතුමට දොරට වහනවා මේ දොරට විවෘත කරගන්නේ පිය පුතු පුතුගේ පුතු කියන පාරට තමයි දොරටු විවෘත කරගන්න හදන්නේ මේ දොරටුවයි වහන්න ඕන අපි කියන මේ රටේ ජනතාව চিරාත් කාලයක් පිය පුතු පුතුගේ පුතුගේ පාලනයට යටත් වෙන්න ඕනද එහෙම එකක් මේ රටේ තියෙන්න ඕනේ නැහැ මේ රටේ නව නායකයන් හැදෙන්න ඕන නව දොරටු විවෘත වෙන්න ඕන නව පාලනය විවෘත වෙන්න ඕන නව දිශාවකට මේ රට පරිවර්තන වෙන්න ඕන එහෙම පරිවර්තන වුණොත් විතරයි මේක හැදෙන්නේ විශේෂම අපි දන්නවා මේ සංශෝධනය කරන්න හදන අපේ රටේ මූලික නීතිය අපේ රටේ මූලික නීතිය සංශෝධනය පිළිබඳ විවාදයේදී බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු නැති වෙලාවක අපි අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සභාව පාලනය කරලා දෙන්න අපිට අපි අදහස් ඉදිරිපත් කරන්න. ඔවුන් කතා කරා. ඔවුන්ගේ අදහස් වලට අපි ඇහුම්කන් දුන්නා. ඒක ඩිඩ කඩව හදලා දෙන්න. මට කරන්න දෙයක් නෑ අස්වරමතුමාට කාලේ දුන්නේ නැතුවට. මට කරන්න දෙයක් නෑ සරත් ගුණරත්න කාලේ දුන්නේ නැතුවට. කාලේ ඉල්ලගන්න දිනේෂ් ගුණවර්ධන මහත්තුමාගේ. මේ මගේ කාලෙන් ගන්න හදන්න එපා. ඒ ඒ ඒ එතනට වැටෙන්න එපා. ඒ නිසා කරුණාකරලා කියන්නේ මේ සභාව පාලනය කරගන්න ඔබතුමාට බැරුවන්ද බැරිද? ගරු සභාපතිතුමනි එහෙම පහත් ආසාවන් පහත් විනෝදයක් ලැබීම පිළිබඳව එළියට ගිහිලා ලබන්න කියලා මම කරුණාකරලා කියනවා. කරුණාකරලා ඉඩ දෙන්න මේ අපිට අදහස් ඉදිරිපත් කරන්න. ඔබතුමාට මේ සභාව පාලනය කරගන්න බැරි නම් කරුණාකරලා සභාව අතුල කතානායකතුමා කැඳවන්න. මොකද්ද මේ කරන විකාරය? අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ අපිට අපේ අදහස් ඉදිරිපත් කරන්න තියෙන අයිතිය. ඒ අයිතිය ඔය මුලසුනේ ඉඳන් ඔබතුමාට ආරක්ෂා කරන්න බැරි නම් ඔබතුමා මොකටද මුලසුනේ ඉන්නේ? කරුණාකරලා මේ සභාව පාලනය කරලා දෙන්න. මොකද්ද මේ කරන්නේ? විකාර කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි දැන් ඊළඟ යෝජනා කරන්නේ මේ 17 වෙනි සංශෝධනය නැවත සංශෝධනය කරනවායි කියලා කිව්ව මාදක බැසිල් රාජපක්ෂ ගරු එමතුමා ප්‍රකාශ කරා. එය සංශෝධනය කරන්නේ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙන විදිහට රාජ්‍යයේ ස්වාධීනත්ව රජයේ ක්‍රියාකාරීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන විදිහට තමයි ඒ සංශෝධනය කරන්න කියලා. ඒ සම්පූර්ණ වැරදි. විශේෂයෙන්ම අපි දන්නවා 17 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒ පිළිබඳ අපිට විවාදයක් නැහැ. හැබැයි 17 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් පිළිබඳව ගරු ඩිව් ගුණසේකර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාව පිහිටුවා පහුගිය පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් සමන්විත සමාජික මන්ත්‍රීවරු ඒ තේරීම් කාරක සභාව සඳහා සහභාගී වුණා. ඒ තේරීම් කාරක සභාව 15 වතාවක් රැස් වුණා. රැස්ලයි තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව නොවුනත් අවසන් වාර්තාවට කිට්ටු වාර්තාවක් සකස් කරලා තිබෙනවා. එතකොට දැන් 17 වෙනි සංශෝධනය 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි යලි වෙනස් කරන්න ඕන කුමක් මතද? ඒක ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට හෝ හිතන විදියට නොවේ. මේ පාර්ලිමේන්තුවේ විධිමත් ක්‍රමවේදයක් තිබුණා. ඒ සඳහා තේරීම් කාරක සභාවක් පිහිටවුවා ගිය පාර්ලිමේන්තුවල්. ඒ තේරීම් කාරක සභාවේ ඩිව් ගුණසේකර අමාත්‍යවරයා සභාපතිවරයාට දැරුවා. එයින් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාව කිසිසේත්ම පදනම් කරගන්නේ නැහැ මේ සංශෝධනයට. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ ඒ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ඒ තේරීම් කාරක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් ආවා. හෙළවුරුමේ නියෝජනය කරමින් රතනහාම්දුරුව ආවා. ඒ වගේම පැරණි වමේ ව්‍යාපාරයන් නියෝජනය කරමින් ආවා. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් ගියා. අපේ පක්ෂ නියෝජනය කරමින් විමාන රත්නායක මන්ත්‍රීතුමා සහභාගී වුණා. එනිසා ඒ තේරීම් කාරක සභාව තමයි අපේ රටේ 17 වෙනි සංශෝධනයේ තිබෙන අඩුපාඩුකම් මගහැරලා
අඩුපාඩුක මගහැරලා 17 වෙනි සංශෝධනේ වඩා ශක්තිමත් කරන්න කොහොමද 17 වෙනි සංශෝධනේ වඩා විධිමත් කරන්න කොහොමද කියලා සාකච්ඡා කරමින් තිබුණේ හැබැයි මේ සංශෝධනේ තමුන්වහන්සේලා ඒ තේරීම් කාරක සභාවේ කිසිදු කරුණක් පාදක කරගන්නේ නැහැ ඒ නිසා මේ සංශෝධනේ එබේ බේ තේරීම් කාරක සභාවෙන් ඒ එහි තියෙන නිර්ණායකයන් එහි කරනු සාකච්ඡා එහි කරනු කතාබහ කිසිසේත්ම පාදක කරගන්නේ නැහැ මෙම 17 වෙනි සංශෝධනය සංශෝධන නැවත සංශෝධනය කරනකොට ඒ වෙනුවට මොකද්ද කරලා තිබෙන්නේ ඒ වෙනුවට මොකද කරලා තියෙන්නේ ඒ සංශෝධනයට මුළු මනින්ම පයින් ගහලා ඒක පැත්තකට එලවා දමලා මුළු මනින්ම ජනාධිපතිවරයාට යලි බලය කේන්ද්‍රගත කරගෙන තිබෙනවා මා දැක්කා ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා කියනවා විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට කවුන්සලයක් පත් කරනවා ඒ කවුන්සලයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තිබෙනවා ඒ කවුන්සලයෙන් විමසා තමයි මේ කරුණු සියල්ල කරන්න කියලා හැබැයි ගරු නමුත් विपक्ष नायक अगमति කතානායකතුමා සහ විරුද්ධ පක්ෂයේ සහ අගමැතිතුමාගේ සහ විරුද්ධ පක්ෂ නායකයාගේ නිර්ණායක මත සුළු ජන කණ්ඩායම් නියෝජනය කරනගේ නියෝජිතගේ මේ කවුන්සලය හැදෙනවා කියලා කියනවා. හැබැයි ඒ කවුන්සලයේ නිර්ණායකයන් ජනාධිපතිතුමාට සැලකිල්ලට ගන්න කියලා කියන්නේ. ජනාධිපතිවරයාට එහි නිර්ණායකයන් සැලකිල්ලට ගන්න කියලා. නමුත් අපි දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා කැබිනට් මණ්ඩලය පත් කරනකොට අගමැතිවරයාගේ විමසා පත් කරන්න කියලා. ඔක දැන් අපේ ව්‍යවස්ථාවේ තියෙන එකක්. හැබැයි මොන කැබිනට් මණ්ඩලය පත් කරනද අගමැතිවරයාගේ විමසන්නේ? ඒ අන්න එහෙම තමයි. හරිද? ඒ නිසා අගමැති දැන් මේකෙන් සැඟවෙන්න හදන්නේ මේ පාර්ලිමේන්තු කවුන්සලයේ තියෙනවා මේ කවුන්සලයේ විදිහ මේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා ඒ කවුන්සලයේ නිර්ණායකයන් ජනාධිපතිවරයා පිළිගන්න කියනවා. හැබැයි ජනාධිපතිවරයා ඒ කවුන්සලයේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ඒ කවුන්සලයේ නිර්ණායකයන් පිළිගන්නේ කොහෙද? දැන් මේ තියෙන විවස්ථාවේ තියෙන අගමැතිවරයාගෙන් විමසා කැබිනට් මණ්ඩලය පත් කරන්න කියලා අගමැතිවරයා දිවුරුම් දෙනකොට තමයි දන්නේ තමන්ට ලැබෙන්නේ මොකද්ද කියලා අඩුම තරමේ. ඒ නිසා ඒ විමසා තියෙන ඒවා නිර්ණායකම් වැඩක් නැහැ. මුළු මනින්ම මේ ස්වාධීන කොමිස සභා මුළු මනින්ම ජනාධිපතිවරයාට තමන්ට ඕන විදිහට පිරිස් පත් කරගෙන මේ බලය සකස් කරලා තිබෙනවා. ඒ විශේෂයෙන්ම පොලිස් කොමිස සභා අහෝසි කිරීම, ඒ රාජ්‍ය සේවයට ඇතුළත් කිරීම, පොලිස් කොමිස සභා දුක්ගැනවිලි ආයතනයක් බවට පත් කිරීම ආදී සියල්ලෙන් මොකද්ද මේ කරමින් තිබෙන්නේ? මේ කරමින් තිබෙන වෙනමකුත් නෙවෙයි. පොලිසිය දැනට හැසිරීමෙන් තිබුණේ දැනට පොලිසිය හැසිරීමෙන් තිබෙන්නේ ප්‍රායෝගිකව පොලිසිය දැනට හැසිරෙමින් තිබෙන අංකවරක්වත් තා නෙවෙයි රාජපක්ෂ පාලනයේ වමනාවන් නියෝජනය කරමින් පිරිස් අත්අඩංගුවට ගනිමින් හිරබාරයට ලක් කරමින් සෝදිසි කරමින් යන ගමන තමයි අද පොලිසිය නිරත වෙමින් තිබෙන්නේ. හැබැයි එය 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ගැටෙනවා. අද පොලිසියේ ක්‍රියාකාරීත්වය 17 වෙනි සංශෝධනයත් එක්ක ගැටෙන ක්‍රියාකාරීත්වයක්. හැබැයි අද අවශ්‍ය වෙලා තිබෙන්නේ අද අවශ්‍ය වෙලා තිබෙන මොකද්ද? මේ පොලිසිය ක්‍රියාකාරීත්වයට නීත්‍යානුකූලභාවය ලබා දෙන මේ හදන්නේ. අද මේ විරුද්ධ පාක්ෂිකෙන් අත්අඩංගුවට ගැනීම, විරුද්ධ පාක්ෂිකයන්ට පහර දීම, විරුද්ධ පාක්ෂිකයන් හිරේට යැවීම, විරුද්ධ පාක්ෂිකයන් නඩුපිට නඩු දෙමීම ආදී ඉතාමත් පක්ෂපාති ලෙස හැසිරෙන පොලිසිය. ඒ පොලිසිය අද හැසිරීම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා. අද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි සංශෝධනය අනුව උසස් කිරීම, මාරු කිරීම බදවා ගැනීම ස්වාධීන පොලිස් කොමිස සභාවට තියෙන්න ඕන. හැබැයි පොලිස් ප්‍රතිවරයාට ඒ සියල්ල ලැබිලා තිබුණා ජනාධිපතිවරයාට. ඒ නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ නිසා මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? අන් කවරක්වත් නැමේ සභාපතිතුමනි, ඒ ව්‍යවස්ථාවේ වල ඒ වගන්තිය පැත්තකින් තියලා තමයි අද පොලිසිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඕනකම තිබුණේ මොකද්ද? අද පොලිසිය ක්‍රියාකාරීත්වයේ විවස්ථාව අතර ගැටුමක් තිබුණා. අද විවස්ථාවෙන් ස්වාධීන පොලිස් කොමිස සභාව වර ක්‍රියාත්මක වෙන්න ඕන පොලිසිය. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භාවිතාවයි පොලිසිය අතර ගැටුමක් තිබුණා. දැන් මොකද ඕනකම තිබුණේ? ඕනකම තුනේ පොලිසිය විවස්ථාවට අනුව හසුරුවන එක නෙවෙයි. දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ පොලිසිය විවස්ථාවට අනුව ඇසිරීමට නෙවෙයි. විවස්ථාව හදනවා පොලිසිය ඇසිරීමට උදව් කරන පරිදි. ගරු සභාපතිතුමනි, ඉතින් මා කියමින් හිටියේ දැන් පොලිසිය හැසිරීමයි. දැන් පොලිසිය භාවිතාවයි දැන් පොලිසිය හැසිරීමයි විවස්ථාවයි අතර ගැටුමක් තිබෙනවා. ඒ නිසා අද පොලිසිය නිලධාරියෙක් ගස් බැන්දාම බලාගෙන ඉන්න පොලිසියක් අද අපිට ඉතුරු වෙලා තිබෙනවා. එතකොට මේ පොලිසිය භාවිතාවයි පොලිසියට විවස්ථාවෙන් සකස් කරලා දීලා තිබෙන ප්‍රතිපාදන අතර ගැටුමක් තිබෙනවා. හැබැයි සැබෑ යහපාලනයක්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා කරන පාලනයක් කළ යුතුයි කුමක්ද? විවස්ථාවට අනුරූපී වන පරිදි පොලිසිය හැසිරීම වෙනස් කරන්න ඕන. හැබැයි අද කරන්න හදන්නේ විවස්ථාවට අනුරූපී වන පරිදි පොලිසිය හැසිරීම නෙවෙයි,
පොලිසිය හැසිරීමට අනුරූපී වන පරිදි විවස්ථා වෙනස් කරන්න මේ හදන්නේ. ඒ සාධාරණද? පොලිසිය මේ හැසිරීම නීත්‍යානුකූල කරන, පොලිසිය මේ උසස් වීම නීත්‍යානුකූල කරන, පොලිසිය මේ මාරු වීම නීත්‍යානුකූල කරන, පොලිසිය මේ පරිගැනීම නීත්‍යානුකූල කරන, පොලිසිය මේ විරුද්ධ පාක්ෂිකයන් හඹාගිල්ල අසාධාරණ ලක්වීම නීත්‍යානුකූල කිරීම සඳහා තමයි මේ පනත ගෙනලා මේ සංශෝධනය ගේන්නේ. සැබවින්ම ගේන්න ඕන සංශෝධනය මොකද්ද? සැබවින්ම කරන්න තිබුණු සංශෝධනය තමයි විවස්ථාවට අනුරූපී වන පරිදි පොලිසිය අසුරවන්න. හැබැයි අද කරලා තියෙන සංශෝධනය තමයි විවස්ථාවට අනුරූපී වන පරිදි පොලිසිය අසුරවන වෙනුවට පොලිසියට අනුරූපී වන පරිදි විවස්ථාව හදලා තිබෙනවා. ඒක තමයි මේ සංශෝධනයේ අපේක්ෂා වෙලා තිබෙන්නේ. රාජ්‍ය සේවාව උසස් වීම, මාරු වීම බදවා ගැනීම. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැහැ. එය කොන්ද කෙලින්තියන් රස්සාව කරන්න බෑ. ඇමතිවරයාගේ ලියුමට නැමෙන්නේ නැතුව රස්සාව කරන්න බෑ. මුළුමනින්ම කොන්ද කඩපු රාජ්‍ය සේවයක් තිබෙනවා. ඒ රාජ්‍ය සේවයට කොන්ද දීම සඳහා ස්වාධීන රාජ්‍ය සේවාව හදලා තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනය භාවිතාව ස්වාධීන රාජ්‍ය සේවාව කොමිෂන් සභාව පත් කරේනේ, විවස්ථාදාග සභාව පත් කරේනේ. ඒක බිඳ වැටුණා. ඒ නිසා විවස්ථාවේ තියෙන එකයි රාජ්‍ය සේවයේ හැසිරීම අතර පරස්පරයක් තිබෙනවා. රාජ්‍ය සේවයේ හැසිරෙන විවස්ථාවට අනුව නෙවෙයි, විවස්ථාවට අනුව බඳවා ගැනීම කරන්න ඕන ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්, මාරු වීම කරන්න ඕන එතනින්, උසස් වීම කරන්න ඕන එතනින්. ඒක විවස්ථාවට අනුව. හැබැයි බඳවා ගන්න එහෙම නෙවෙයි, මාරු කරන්න එහෙම නෙවෙයි, උසස් වීම දෙන්න එහෙම නෙවෙයි. ඒ නිසා විවස්ථාවයි ආණ්ඩුවේ රාජ්‍ය පාලනය අතර ගැටුමක් තියෙනවා. ඒ නිසා මේ ගැටුම තමයි චිරාත් කාලයක් ප්‍රශ්න කරේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව ප්‍රශ්න කරේ විවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයන්ට අනුව රාජ්‍ය සේවය හසුරුවන්නේ නැහැ. විවස්ථාවට තියෙන ප්‍රතිපාදනයන්ට අනුව පොලිසිය හසුරුවන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ගත්තේ මොකද්ද? ආණ්ඩුව ගත්තේ විවස්ථාවට අනුව පොලිසිය හසුරුවන්න නෙවෙයි. ආණ්ඩුව ගත්තේ විවස්ථාවට අනුව රාජ්‍ය සේවය හසුරුවන්න නෙවෙයි. ආණ්ඩුව ගත්තේ මොකද්ද? රාජ්‍ය සේවය හැසිරෙන විදියට විවස්ථාව සංශෝධනය කරන්න. රාජ්‍ය සේවය හැසිරෙන විදියට පොලිසිය සංශෝධනය කරන්න. මේ සංශෝධනය නෙමෙයි. මේ මොකද්ද? මේ පොලිසියට මේ විදියට ක්‍රියාත්මක වෙන්න නීතිය හදලා දෙනවා. මේ රාජ්‍ය සේවයට මේ විදියට ක්‍රියාත්මක වෙන්න නීතිය හදලා දෙනවා. ඒ නිසා මේ සංශෝධනය යාපාලනය ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන දිශාවට යන සංශෝධනයක් නෙවෙයි. ඒ නිසා මේ ගෙනලා තිබෙන සංශෝධනය මුළුමනින්ම බලය තහවුරු කරගත්තු තනි ඒකාධිපති වියරුව සඳහා යන්න අවශ්‍ය වෙන ප්‍රතිපාදන සකස් කරලා තිබෙන්නේ. මේ ප්‍රතිපාදන වලින් බිලිගන්නේ පළමු කොටම විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි හඹාගෙන ඉන්නේ අපටත් පෙර ඔබට වෙන්න පුළුවන්. මතක තබා ගන්න. දැනුත් ඔබ පිටපස හඹාගෙන ඉමින් තිබෙනවා අපි දන්නවා. අමාත්‍යවරුන්ගේ තිබෙන දුක්ගෙනවිල්ල, අමාත්‍යවරුන් කියන කතාව, අමාත්‍යවරුන්ට ඇති වී තිබෙන තත්ත්වයේ ඛේදනීය තත්ත්වයේ විසින් අපිට පෙන්눔 කරමින් තිබෙන තමුන්වාසේට පත් වෙන ඉරනම. තමුන්වාසේලා අද මෙවැනි ඉරනමකට පත් කළා තිබෙන මේ තිබෙන බලය, මේටත් වඩා බලය තහවුරු කිරීම, මේටත් වඩා බලය ලබා දීම තමුන්වාසේලාගේ ගෙල ඉදිරියෙන් දැලිපිහියත් ලබා ගැනීමක් හා සමානයි. නිසා අපි අහනවා මේ මන්ත්‍රීවරුන්ගෙන් තමුන්වාසේලාගේ ගෙල ඉදිරියෙන් දැලිපිහියත් ලබා ගන්න තමුන්වාසේලා සූදානම්ද? ඒ තරම් කොණ්ඩ පණ නැති නිවට නියාලු මන්ත්‍රීවරු බවට තමුන්වාසේලා පත් වුණාද? තමුන්වාසේලා එහෙම පත් වෙන්නේ ඇයි? තමුන්වාසේලා හොඳ පරම්පරාවක් තිබුණු මිනිස්සු, හොඳ ඉතිහාසයක් තිබුණු මිනිස්සු, හොඳ දේශපාලනඥයන් හැටියට වැඩ කරපු මිනිස්සු, තමුන්වාසේලාට ගෞරවයක් තිබුණු මිනිස්සු, තමුන්වාසේලාට ගම්වල අය, තමුන්වාසේලාගේ ආසනවල අය ගරු කරනවා, සර් කියනවා, ඔබතුමා කියනවා, එමතුමා කියනවා, ගෞරව බෞමානීයත්ව කතා කරනවා. හැබැයි එහෙම මන්ත්‍රීවරු, එහෙම ඇමතිවරු මේ තරම් නිවට නියාලු රූකඩයන් බවට පත් උනේ ඇයි? ඒකට තමුන්වාසල ඉඩ දෙනවද කියලා අපි තමුන්වාසලකින් ආන්නේ. ඒ නිසා තමුන්වාසලගේ හර්ද සාක්ෂිය තමුන්වාසලා මේ තියාගන්න හදන්නේ තමුන්වාසලගේ උගුරු දණ්ඩ ඉස්සරහින් තමුන්වාසලා දලිපිය මේ තියාගන්න හදන්නේ. ඒ දලිපිය තියාගන්න තමුන්වාසලා අතෝසවන්නේ තමුන්වාසලට පමණක් නෙවෙයි, තමුන්වාසලගේ දරුවන්ට, තමුන්වාසලගේ පක්ෂයටත් අපන දලිපියක් මේක. ඒ නිසා මේ සංශෝධනය තමුන්වාසලා දැනටමත් ගිලිටීනේ ගණට ගෙනියලා, දැනටමත් ගිලිටීනේ අභ්‍යසත ගෙනියලා මේකට අතෝසවපන් නැත්තම් ගිලිටීනේට බිලිදියන් කියලාගෙන සංශෝධනයක් මේක. ඒ සංශෝධනය තමයි තමුන්වාසලා අතෝසවන්නේ. ඒක තමයි තමුන්වාසලගේ හර්ද සාක්ෂිය. මේ තියෙන හර්ද සාක්ෂියක් තියෙන මිනිසුන්ගේ ප්‍රශ්නේ විතරයි. හර්ද සාක්ෂිය විකුණපු, හර්ද සාක්ෂිය බදු දීපු, හර්ද සාක්ෂිය කුලියට දීපු අයට මේ ප්‍රශ්නේ නැහැ. අඩුම ප්‍රමාණයෙන් හරි හර්ද සාක්ෂියක් ඉතුරු වෙලා තියෙන ගරු ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ මෙම සංශෝධනය තමන්ගේ වැල තමන්ගේ සියතින් ගෙල තමන්ගේ සියතින් වැලදා ගැනීමක් මේ හදන්නේ. මේ කිසිසේත්ම අනුමත කරන්න ඉඩ දෙන්න එපා කියලා අපි තමුන්වාසලෙන් ඉල්ලා සිටිනවා. එපමණක් නොව ඒ නිසා එපමණක් නොව මේ තත්වය අද තමුන්වාසලා විශේෂම තමුන්වාසලා තිබුණේ 3-2. තමුන්වාසලා 3-2 තිබුණේ. හැබැයි 3-2 හදන්න
मादने मुस्लिम कांग्रेस एक अंगेला तमन्न हिराकरला तमन्न तमन्न हिराकूट दक्कोला तमन्न ब्लैकमेल करला अदे मंत्री वो हिरेटार अंतिमो ये मंत्री उन्ट मेट अतोसोन तत्र पत्कर अंतिमो अभी अहन तमुन्नासल में अतोसोला अद तमुन्नासल के गिलिटी ने बेरे अद तमुन्नासल तमुन्नासल के हिरवी में बेरे मे अतोसोला देने कव दावत गलवेन बेरे हिरवी मगट गला तमुन्नासल कीनो तमुन्नासल में हिरवेन अन कवर करत नेवे अद तमुन्नासल अतोसोला देने तमुन्नासल ब्लैकमेल वाला तिबनो तमुन्नासल पौष नतिकलाबिन तमुन्नासल पक्ष आरक्षा बिदलतिबिन पक्ष कड़ावट कड़ा कड़ा दम लकबिन तमुन्नासल ऐकेलवेन तोरगणी तीन हूदार ऐकेलवेन तोरगणी तवत् तवत् यटत्वीम यटत्न पटंग सीमा वक्ने मुस्लिम कांग्रेस यटत्न पटंग सीमा वक्ने यटत्वीम बतकत बागन मेतन यटत्वीम यटत्न हिस नम कऊद हिस नम पुदे हम यटत्वीम तमुन्नासल यटत्न सिद्धवेन एनिसा उदाहरण इद्रिपीट मे मोहते दुष्य मे मोहते प्रायिकेणिसा यटत्न तमुन्नासल तीर्ण करे तमुन्नासल बेरे पार हिट तोरगत्ती तमुन्नासल पक्ष आरक्षा पार हिट तोरगत्ती यटत्वीम पार हेब तमुन्नासल यटत्वीम पार तम तमुन्नासल विनाशेट यट पार तोरगण तेने पारे ए हंदि दिगमतियन तमुन्नासल यटत्वीम हंदियाय तमुन्नासल विनाशवीम हंदियाय दिगमतियन पारे अवासनावंत तत्व तमुन्नासल तोरगण तमुन्नासल तोरगंड उने पार तमुन्नासल यटत्वीम पार ए विनाशकरायन पार तमुन्नासल यटत्वीम पार ए अवासवीम सदायन पार तमुन्नासल यटत्वीम पार यटत्वीमें वेलक्वेन्न बेरी पार तम तमुन्नासल तोरगण सिद्धुमे ए वगेम तमय ओया कै गायट कर अनागते अंडंड पेहदली ओया कै गायट अनागते अंडंडवेन एक विवाद अतिपा ओया अंडनवा एन सा गर कथा नायक तुमने एक्सात पक्ष ओंट उंगे नायक पीलिबंद प्रस्तुतियन पुलवंक तिबिनवा ओंट उंगे पक्ष नायकत्व पीलिबंद गेटलु तियन पुलवंक तिबिनवा हेबै मे हिस्करला तियनवा दउन जनमतय प्रस्तुतियन ओतन नेवे लक्ष्मण शनिवरत्न मंत्री वरयट पबा मंत्री तुमी उपेक्षा मंत्री तुमीयट निल्वला मंत्री तुमाट मनुष मंत्री तुमाट एल गुणशेखर मंत्री तुमाट खादर मंत्री तुमाट मे मे මේ ශ්‍රී රංගා මන්ත්‍රීතුමාට මේ සියලු දෙනාටම අද තිබෙන තමගේ නායකත්ව පිළිබඳ ප්‍රශ්නේ නෙවෙයි ඒකට තමන් තෝරගෙන තියෙන පාර වැරදි තමන් තෝරගෙන තියෙන තමන්ගේ ගැලවීමේ පාර තමන්ගේ බැංකු ගිණුම පියවා ගැනීමේ පාර තමන්ගේ මුල මුදල් එක් රැස් කර ගැනීමේ පාර තමන්ගේ නඩු ඉවත් කර ගැනීමේ පාර තමන් හිරගෙදරට දන් ගෙඩියට ගෙන යාම වැලැක්වීමේ පාර තමන් වෙනුවෙන් තෝරගෙන තිබෙනවා හැබැයි මේ මන්ත්‍රීවරු තමන් වෙනුවෙන් ඒ තෝරාගත්තු පාරට මේ රටේ කෝටි දෙකක ජනතාවක් ඒගිලිටිනේට තල්ලු කරනවා අගරු එනිසා ගරු සභාපතිතුමනි ඒ මන්ත්‍රීවරු තමන්ගේ ජීවිකාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් තමන්ගේ බැංකු ගිණුම වෙනුවෙන් තමන්ගේ මුදල් වෙනුවෙන් මේ උගස් කරලා තියෙන මේ රටේ දෙකෝටියකට ආසන්න ජනතාව එනිසා උන්ගේ හෘද සාක්ෂියෙන් අපි අහන්නේ තමුන්නාසලමයා රයිට් රයිට් නම් කිව්ව රයිට් ඕන දෙයක් ඔබතුමා එනිසා 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 අපි කරුණා කරලා කියන්නේ මේ වලක් විය යුතුයි හැබැයි අපි දන්නවද තමුන්නාසලා විවිධ විදියට ඔය පැත්තේ ඉඳන් යටත් වුණු අය ඔය පැත්තේ ඉඳන් හෘද සාක්ෂි උකස් තියපු අය ඔය පැත්තේ ඉඳන් තමන්ගේ හෘද සාක්ෂි අවදි කරන්න බයේ ඉන්න අය මේ පැත්තේ ඉඳන් තමන්ගේ වෙන උවමනාවන් සඳහා යටත් වුණු අය විසින් මේ සංශෝධනේ සම්මත කරાવી හැබැයි මේ සංශෝධනේ සම්මත කරත් මේ හරහා ගොඩනගෙන ඒකාධිපති විහරුව පොඩි පට්ටම් කරගෙන යන්නේ මගේ ගෙල මගේ දරුවන්ගේ ගෙල පමණක් නොවේ පොඩි පට්ටම් කරගෙන තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ දරුවන්ගේ ගෙල පව පොඩි පට්ටම් කරගෙන යනවා ඒ පිළිබඳ තමුන්නාන්සලා අවධානය යොමු කරන්න අද මොන තරම් අද තමුන්නාන්සලා පත්තලා තිබෙන අසරණ භාවය තව සිය ගුණයකින් වැඩි කරනවා අද තමුන්නාසලා පත්තරලා තිබෙන ශෝචනීය භාවය තව සිය ගුණයකින් වැඩි කරනවා අද තමුන්නාසලා පත්තරලා තිබෙන අශීර්වාදය තව සිය ගුණයකින් වැඩි කරනවා අද තමුන්නාසලා පත්තරලා තිබෙන අසරණ භාවය තව සිය ගුණයකින් වැඩි කරනවා අද තමුන්නාසලා පත්තරලා තිබෙන ගොළු භාවය තව දීර්ඝ කාලයක් පුරාම තමුන්නාසලා ගොළු භාවයට පත් කරනවා අද පාර්ලිමේන්තුවේ තමුන්නාසලා ගොළු කරලා තියෙනවා මේ සංශෝධනය හරහා තමුන්නාසලා ජීවිත කාලය දක්වාම ගොළු කරනවා තමුන්නාසලා තමුන්නාසලාගේ කටට තමුන්නාසලා විසින් මුඛවාඩම් දා ගන්නවා තමුන්නාසලා තමුන්නාසලාගේ ගෙලට තමුන්නාසලා විසින් වැල දා ගන්නවා ඒ නිසා අපි තමුන්නාසලාට කියන්නේ මේට පක්ෂ වෙන්න එපා මේ ඒකාධිපති විහරුවකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන සකස් කරගන්නේ දීර්ඝ කාලන පෞල් පාලනකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන සකස් කරගන්නේ එය මේ රටේ
ඒ කිසිසේත් මම අතර කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව සම්මත කරගත්තත් මේ රටේ මහා ජනයාත් එක්ක මේට රැයුව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි දන්නවා ඒදි තමුන්වන්සේලා මතක තබා ගන්න මට දෙන්න අවසර ගරු සභා භාවසම් කරන්න හදන්නේ ගරු සභාපතිතුමනි අපි 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 මේකට හරිව ජනතාව පෙළගස්සන ජනතාවත් එක්කට යනවා මම අපේක්ෂා කරනවා මම අපේක්ෂා කරනවා මම අපේක්ෂා කරනවා ජනක බණ්ඩාර තෙන්නකෝන් නමාතිතුමා මට අහම් වෙන්නේ බැරිකඩ් එකෙන් එහා පැත්තේ නෙවෙයි මේ පැත්තේ හම්බ වෙයි කියලා අපි විශ්වාස කරනවා තිස්ස විතර අමාත්‍යතුමා මේට එරේව ජනතාවත් එක්ක යන ගමනේදී අපිට හම්බ වෙන බැරිකඩ් එකෙන් එහා පැත්තේ නෙවෙයි බැරිකඩ් එකෙන් මෙහා පැත්තේ කියලා අපි විශ්වාස කරනවා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගේ හෘද සාක්ෂි ආරක්ෂා වෙලා තිබෙනවා නම් ඒ මොහොත වෙනකොට යම් ප්‍රමාණකින් හරි බැරිකඩ් එක එහා පැත්තේ නෙවෙයි මේ පැත්තේ ඉඳිවි කියලා අපි විශ්වාස කරනවා රිජිනල් කුරේ අමාත්‍යතුමාගෙන් අපි විශ්වාස කරනවා ඒ උද්ඝෝෂණ දේ ක්‍රියාමාර්ගයේදී ඔබතුමා අපිට මුණ ගැහෙන බැරිකඩ් එකෙන් එහා පැත්තේ නෙවෙයි මෙහා පැත්තේ කියලා අපි විශ්වාස කරනවා විජමුළු කොබණ්ඩ විජමු විජිතමුණු සොයි සෞහම කිව්වත් එතුමත් ඒ පැත්තෙන් හම්බ වෙයි කියලා අපි හිතනවා ඒ නිසා ඒ පළපා ඒ ගමනට තමුන්වාසේලා පළවෙනි පියවර තියන්නේ නැහැ අපි දන්නවා තමුන්වාසේලා ඒ ගමනට ආරම්භය දෙන්නේ නැහැ තමුන්වාසේලා ගමන පටන් ගන්නෙ නැහැ තමුන්වාසේලා ඒ ගමන ස්ටාර්ට් කරන්නේ නැහැ හැබැයි ඒ ගමනට පළවෙනි පියවර අපි තුන්න දැස්ති අපි දන්නවා ඒ ගරු සභාපතිතුමනි වන්දනාගාරය එමුතුම මතු ආරක්ෂා වෙනුවෙන් පැමිණිලා දාගත්තා पलविन पीवर तबाने पलविन पीवर सूदान හැබැ අපි තමුන්වාසලන් ඉල්ලාසිනා කරුණා කරලා පිටුපසෙන් නෙවෙයි ඉදිරියෙන් මේහා සමානලෙස අපිත් එක්ක ඒකාබද්ධ වෙන්න කියලා ඉල්ලා සිටමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී මිනි පෙට්ටියක දාලා අවසන් ඇණය ගහන්න හදන්නේ අපි අද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අපි ඉල්ලා සිටිනවා එහි ඇණය අල්ලන්නා බවට ඔබ පත් වෙන්න එපා එහි මිටි ඔසවන්නා බවට ඔබ පත් වෙන්න එපා එහි මිහිදන් කරන කඳට කර තියන්නා බවට ඔබ පත් වෙන්න එපා ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ජනතාවගේ සමානාත්මතා අයිතිය ජාතික සමගිය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය යහපාලනය ගොඩනැගීමේ දිශාවට අවශ්‍ය වෙන එක නිර්භීත පියවරක් හරි ගන්න තමුන්වන්සලා සූදානම්. ඒ නිර්භීත පියවර අඩුමතරමේ පෙරණි වමේ නායකෙක් හරි ඒ නිර්භීත පියවර ගන්න සූදානම් නම් ඒ නිර්භීත පියවරත් එක්ක මේ රටේ දස දහස් ජනතාව ඒකරාශී වෙන බව අපිට විශ්වාසයි. ඒ නිර්භීත පියවරත් එක්ක මේ රටේ ජනතාව ඒකරාශී වෙන බව අපිට විශ්වාසයි. ඒ සඳහා තමුන්වන්සලාට ආයාචනා කරමින් ආරාධනා කරමින් මම නතර වෙනවා බොමි ස්තුති කතා නායකතුමා.